නිවන්න ගැන තමාිට නිවෙන්න තමයි අවශ්‍ය කරන්නේ අපිට හබයි අපේ මනස්ස හැම වෙලාම ගිනි ගන්නවා ඒන් නිසාතමයි නිවන්න කියන වච්නයක් බුදු හමුදුරු පාච්ච කරන්න ඇත්තේ නෑදක ගිනිගන්න තැනක් නිවාගන්න නිසා නිවන්න කියනවචන පාවිච්චි කරන්න නැති මනසවුල් හැම වෙලාම ප්‍රතේක්ෂණ මානස. ඒ අපිට උපතිම්ම අපි අරග නනෙ එකක් සංසාරය පුරුද්දෙම අපි මොකද අප ෘෂ්ණාව කියනෙ කර නැසුව නැති නිසා මේ ලෝබදේශ මුොහු නැසුව නැති නිසා අපි උපදින නිවාන්දක්කිනා තුරුම සිස්ට්‍රම් එක කඩලදාන්න තුරුම අපි ඉප දෙන්නේ ගිනිගන්න ස්වභාවයත් මනස එහම මනසක් ඇතුව තමයි උපදන්නේ. ඒකනේ ඉපදුුණගා මතඩන්නන අඩන්නෙ තරහින්නේ නේද නැතයි හිනාවෙන් පුලන්නේ ඒක තම අපේ අථර්ථය ඒ පෘතක්ජණ මානසයේ අථාර්ථයයි ගිනිිගන්න ස්වභාවය ඒ ගිනිගත් තම තියෙන මෑමෑ. භයානක කමතමයි අකුසල්ලේට යනවා. භයානක අකුසර් කෙන්නවා සිතකාය වච්චනය කියන තුන්දොරම දුසිල්වත්වයෙනවා වච්චනය අපිරි සුදුුවෙනවා අප්‍ර සන්නවෙනවා ක්‍රියාවත්තෙහමයි භයානකයි සිත්ත හැමලාම එනිසා ගිනි ගන්නවා. ගින්න දිගින්දිගටම පවි පැවති පැවති යනවා නේද. ට තමයි අපිට අපේ මනස්සේ ස්වභාවය දැන් අපි කොහොමද ස්වභාවෙන් අයින් වෙන්න කියන එක තයි බුදුහාන්දුරුව බුදුවරු හොයාගන්න ඇත්තටම. කෝමතම ගින්නෙන් අයින් වෙන්න අප ගින්න නිවාගන්න කොහොමද කියන එක. ඒ එක අය එක කාලට එක ක්‍රම භාවිතා කරන්නවා ඉති නිවාගන්න. නමුත් සැබෑම මාර්ගය දේශනා කරන්නේ සම්මා සම්බුදු කෙනෙක් තමයි සැබෑවටම නිත්‍ය වසයෙන්ම නිවලදාන්නේ. සදා කාලෙටම නිවලදාන්නේ කොහොමද කියන එක හොයාගන්න කෙනට තමයි අපි බුදුන් වහන්සේ කල කියන්නේ. එතකොට ඒ ක්‍රමවේදය තමයි බුදුරජාන්හන්සේ මේ චතුරර් සත්‍ය අවබෝධය කියන මේ කාරණාව තුලින්. කරගන්න ඇ කියල දුන්නේ. එතකොට ඒ ක්‍රමවේදය චතුරාර් සත්‍යය අවබෝධ කරන්නා කියන ක්‍රමවේදය සිද්ධ වෙන්නේ අපේ මේ මනසේ ස්වභාවයා අපි අවබෝධ කර ගැනීම තුළින්. එතකොට මනසේ ස්වභාවය තමයි මේ විදියට හැම වෙලාම අරමුණක් ප්‍රත්‍යකරගෙන සකස්වීම. තකොට අපිටඒ එක හෙම තේරුන් ඇති වුණට ක්‍රමවේදයකට තමයි එකත් සකස් වෙන්නේ. ඒ නිකම්ම සකස්වවෙනෑ හැ මෝගෙම එකම ක්‍රමවේදයකට තම සකස්වෙන්නේ මනස මේ අවුල් වෙන්නේ යන්නේ. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ අපිට කියල දුන්න ඒ සිත සකස්වෙනකොට ඒ සිත දකින්න කියලා. ඒ සකස්වෙන සිත දකින්න කිව්වා. ඒ ඒකේ තියන කෙල ස්වභාවය ඒේ තියන ඒ භයානක ස්වභාවය හඳුනාගන්න කිව්වා තේරුම් ගන්න කිෙව්වා. එතකොට ඒකේ තිය විශ්මිත ස්වභාවය තමයි ඒ අරවේගේ බාල වෙලා ඉමන් ඒ සිත නිවිල යන ස්භාවයකට පත් වෙලා ඒ සිත නැත්තටම නැති වෙලා යනවා. අන්න ඒකයි වැයික තියෙන මේ බුදු කෙනෙ කුවාගන්න විශ්මිත මනසේ ස්වභාවය. එතකොට එහෙම ඒක දැන් අපි එදැන් පුරුදු කරන්න ඕනක ැ අපිට පුරුදු නෑනයක නේද. අපිට පුරුදු සිත ගිනිගත් තම එළියට දාන්නේ එක. එලියට දාලා එලියෙන් නිවීමක් බලාපොරොත්තු වෙන එක. ඒක කවදාවත් වෙන්නේ නෑ කියන එක අපි දැන් අධ්‍යකල තියෙනවා. අපේ අපේ සිත එෙන්ම අප ඒක. දැකල තියෙනවා අපිම තාවකාලිකවහෙම විසඳු මක්ලෑ බුණත් අපිට ඒවට ඒවා හරි නෑනේද. තන හරි නෑ එතන නිවරදි නෑ එක වෙනස් වෙනවා නේද. ඉගාවට ආයිත්තයේ වගේ සිතක් සකස්සුනාම එලිය දේවල් කොච්චර කරත් අකුසල් භයනක අකුසල්වට යන නවත්ත ගන්න බැරිවෙන තත්වටම. ඉතිඒ සංසාරය දිගට යන්නේ ඒ නිසා දැ උපත ලැබුවත් අපි එහෙම කර්මකරපු නිසා තමයි අපට මේ සැරේ උපත ලබන්න උනෙත් එ හැබැයි අපිට තියන එක චාන්සික තමයි මෙතනද අපිට හොඳ මානුස ජීවිතයක් ලැබනාා ඒ ලැබුණ මානුස්ස ජීවිතය තුළ අපිට බුද්ධ සාසනයක් ලැබුණ මේකින් නික්මෙන මේක ආකර්මාණ්‍ය කරන්න. ක්‍රමවේදය ලැබුණ අපිට ඉති ඒක තුලා අපිට යන්න පුළුවන්. අපි වීර්වාන්ත වුණෝති අපිට අපේ ප්‍රඥාවාවදිකරගත්තති. අපි මේ ක්‍රමවේදය තුළ අපේ මනස නිවාගන්න පුළුවන් ගමන නවත්තන්න පුළුවන්. ඒක තමා අපිට ලැබුණ ලොකුම භාග්‍ය මේ මනුෂ්‍යත්වයක් ලැබීම තුළ. දැන් උගුල්ලොම බලන්න උගුලන්ගේ උගලෝ ගොඩක්. මෙ මේ භාග්‍යවන්තයයි මොක දෝගක්ලාන්ට මේ ධර්මය තේරුම් ගන්න පුළුවන් වනුසු ස්වභාවයක් ලැබිලතිය නො බහෝ පිරිසකට හෙබ න හැනේ දහන්නවත් ලැබෙන. අ ඇහුවත් තේරෙන්නේෙ නෑ. මෙ තේරුුණත් කරන්න හිත කියන්න ඇඒම ගොඩ ප්‍රශ්න තියෙනව නේද. ඉති ඔගලෝ තිේ රුගන්න ෝ ොගලාන්ගේ න සේස්ව භායත් එෙක්ක උගලන්ඩ මේකට ලොකු කැමත්තක් තියෙනවා නිවෙෙන්නා කැමැති එකඒ සංසාරයකුසල ශක්තිය පුරෝග නැවිල්ල තියෙනවා හැමදේම හොද හේතු පල දහමක් නේ නේද මේ ලෝකය පවතින්නේ එතකොට අපේ නිවනටත් යන්න. නිවන් දකින තුරු අපිට හේතු පලදහම තමයි ඒකෑන හේතු පල දහමකාන හේතු සකස්වෙන් ඕෝන අපිට ඒකට අවශ්‍ය කන්න නේද නිවෙන්න අවශ්‍ය කන්න හේතු සකස්වවෙ ඕන ඉති ඒ හේතු සකස්වීම තුළ තමයි, අපි සංසාරයේ කුසල්ල ශක්තිීෙන් පුරුදු කරගෙනන වෙල්ල තියෙනවා. මේ කෙලෙස යම් යම් යත් ධර්මට අපි ප්‍රහාණයක් කරගෙන තියෙනවයි ඌලාරික විදිහයට මෙන්නෑ අපි තුළනේද ගහමරාගන්න දැනට යන ස්වභාවයක් නෑ අපේ මනස තුළ දැඩි වෙන ස්වභාවයක් නෑ හැඩි ැඩි වෙන ස්වභාවයක් නෑ ප්‍රශ්නත් එක් එල්ලි 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 න ස්භාවයක් නෑහ අපේ අපි විශේෂයෙන් අපි පාපේයට අපිට ලැජ්ජවක්තියනෝ භයක්තියෙනවා අපිට සස්සර ගැන බියකරු භවක්තේරෙනවා මේකේ යන්න හොදනෑ කියල තේරෙනවා. තිේ වගේ ගුණාංග උගලන්ගේ ජීවිතවලන්න පුරුදුකරපුවායට තමයි. මේ නිවීම කියන වච්චනත් එක්ක අර චතුරාර් සත්‍ය අවබෝධය කියන කාරණාව බොහොම ලිහිල්ව පැහැදිලිවන්න පටන් ගන්නෝ මනස දක්කිනකට නි තමයි නිවීම කිය අන්නේ ප්‍රඥාව ක්‍රවක්‍රමයෙන් අවදිවෙන හැබයිතින්. ලේසි නැහමක ටිකක් සමතයකට පත්කරගන්නකම් මනස බෝම අවුල් පිවිසෙන කොටත් මේ අවුල්ලන ගඇතික් තියනො ගන්තේරෙන් නැතිගති සිතහන්තුනාග එහෙම තේරෙන් නෑ සිත දැක්කාගගෙන කාරණය තේරෙන් නැතිවෙන එකක් තියෙන එහම තියෙනවා. නමුත් මේක ටිකටි ටිකට ිකටික පුරුතු ගන්න කොට අරහඩි ිගතිය රණු සන්සුන්තාවේ ටිකටික අඩු වෙලා. තමුන්ට තේරෙන්න්න ගන්නව මනස ක්‍රමයෙන් නිවෙන්න ස්භාවයක් මේ ක්‍රමවේදය තුළ තියෙනවා කියලා. අකුසලේට නොෑම තුළ ලොකු සෑනසීමක් තියෙනවා කියලා. එහම තමන්ටම එක අත්දක් ඉන්න පුළුවන්ගන්නන ප්‍ර්‍යක්ෂඥානය අත්දක් ඉන්න පුළුවන් තමුන්ට සැනසීමක් තියෙනව එහෙම සිත දැක්කීම තුළින් අපිටඒ වේග නැතිවෙලා යන ස්භාවයක් තියෙනවා අපිට එලියයේ අපේ වච්චනය පිරි සුදු නොවෙන්න ස්වභාවයක් තියෙනවා පිට එක තේරෙනවා පිට හැඟෙනවා කියලාන්න එහෙම තමුන්ට බොම සාමකාමී සිතුවෙලි එන්න වටන්ගන්න නොදැන් එඩ මමාර ූම. ඇඩි ැඩි සිතු ලි නේ ද හැම ලාමතින්නේ නේදයි අර මේ පහත්ෙක්ක සය මනස සකස්්‍යනකොට පහන් ගන්නා වූ ආහාර්වලින් නේද එතකොට අරූම මේ අප්‍රසන්න ලිල්ලාවකට යන ස්භාවයක් තියෙනෝ මනසේරේද ඒක ක්‍රමයෙන් නැතිවෙලා යන ස්වභාවයක් එනවා අර සිත දකින්නවා කියන කාරණය හරියටම ටික ටික තේරුම් යනකොට ටික ටික තේරුම් යනකොට එතකොට දැන් එතනදී ඒකට ප්‍රධානම හේතුව තමයි සිතනි වෙන්න අර අකුසල් ස්වභාවේ අකුසලය කරන ස්වභාවය සම්පූර්ණිම නැති කල්ලදාන නිසා හිතන එතකොට අ සිල්වත් වෙනවා කියන කාරණාවන්න එතකොට තමයි සැබැෑල්ලසම සිද්ධ වෙන්නේ සීලය කියනෙක ප්‍රඥාව කිය තමා මේ සිත දැකීම කියලා කියන්නේ. සම්මාධිට්ටි සම්මා සංකප්ප. බලන්න ඒවා ඇත්තට මෙතන පහළ වෙන්නේ සම්මාධිට්ටි සම්මා සංකප්ප කියන ක්‍රමවේදය තුළ කිසි දෙයක් අපි කරන්න නහ. අපි ඒ මෛත්‍රී සිතක් ඇති කරගන්න ඇහිම සංකල්පනාවලට යන්න නැහ. යන්නේ නැතුව. අපි සිත දැකීම තුළින් ඒ සිත නිරුද්ධ වෙලා නහඬ වෙනත් ස්වභාවයට තම අපි මේකයන්න සම්මාධිට්්‍යය සහ සම්මා සංකප්ප කළේ. එතන තමයි යර යහපත් කල්පනාවක් සරහපත් සංකල්පනා තිය යෙන්නේ. එතන එහෙම අපි සංකල්පනා ඇතිකරගෙන නෙමේ ඒක කරන්නේ. අන්න එක තමයි. ඇතන තියන වදද අපි සාමාන්‍ය අපේ පුරද්ද තමයි. තරහා සිතක්කාම මෛත්‍රී කරන්න ඕන කියන සිතක් අපහල වෙන නේ එ එහෙම නෙමයි මේක කරන්නේ එහෙම කරෝතින් මේ ක්‍රමවේදය බුදුහාමුදුරුවෝ කියපු ක්‍රමවේදය නෙමයි එතකොට අපි අලුතෙන් සිතක් හදාගෙන අරසිත නැති කරාවෙනෝ එහෙම නෙමයි වෙනස්ස මේකයි මේක තියෙන තේරුම්ගන්න ඕන කාරණාවත් ඒකයි එකයි දෝඩමල්ලු නොවී මේක කරන්න ඕන කියන්නේ ඒ සකත් වෙන සිත නිහඩව දැකීම තුළින්. නිහඩව සිටීම තුළින් ඒක නිරුද්ධ වෙලා යනාආකාරය තමයි දකින්න ඕක. නැතුව එක හරියට කරේ නැත්තං මම මේ කියන උත්තරීතර ස්වභාවේ ඔගලන්් ස්පාර්ශ කරන්න බැරිවෙයි. ඒ තවත් අරමුණකින් සිත මේක හොඳ නෑ මේක නාරක සිතාක එහෙම කරන්න හොඳනෑ. එහෙම ඒ වගේ නිකං අරහිම ත සිතකින් ඒක මේ නිරුද්ධ කරන්න ගියෝතින් ඒක නෙමේ මේ කැන නිරුත්්තර විදර්ශනාව කෙලබුදු හම්රකුේ එහෙම දොඩමලු නොවී. හිතත් එක්ක හිත හිතායින්නේ නැතුව. සිත දකළ නිහඬව එක නිරෝධය දකින්න න සිතේ සකස්වීමත් තේරුන් යන්නවා එතකොට සිත නිරුද්ධ වනාට පස්සේ අපිට සිතේ සකස්වීම උුණු බවත් තේරෙනවා. එඒ නිරුද වත් නැතම නැතිවුුණ බවත් තේරුුණයන් ඕන. ඒේ දෙකම වෙන්න ඕන දෙක්කම තම ප්‍රත්‍යක්ෂය කල කියනෙ. එතකොට අපි දන්නෙ නැතුව අපිට සිද්ධ වෙලාතියෙන්නේෙ අර චතුරාර් සත්‍යයා ඔබෝධය දමා. ඇ මේක තියන චතුරාර් සත්‍ය අවබෝධය කියන කාරණාව තුළ තියන විශ්මිත ස්වභාවය එකින් එකට කරන එකක් නෙමයි. කින් එකට කරන්නේ නෑම ප්‍රඥා සීල සමාධිකයන්නේ එකින් එකට කරන එකක් නෙමයි. ඉස්සල්ල දැ ඒ සීල සමාධි ප්‍රඥා කියරල නෙකුල්ලෝ අහල තියෙ නේද ඒ එක ඇත්ත වැරදිී නේතට නේද. සම්මා ධිට්ටි සම්මා සංකප්ප කියලම බුදු හාම්දුෘශ්‍ර වෙලාම කියලා තිය නො ඉතින් එත එතකටඒ ඒක උඩතියේදකොමද යට සීලයක් ගැන අපි කතා කරන්නේ. අපි එක අපේ දැනුමක් අපි නිකං හදාගත්තු එකක්. සිල්වත් වෙන්න බැහ ප්‍රඥාව නැති කෙනෙකුට සිහය නැති කෙනෙකුට සතිය නැතිකෙනෙකුට සිල්වත් වෙන්න පුළුවන්ද දැහ අකුසලේ මටස්කාල පාලී ාවනේද සිත සකස්වීම දකිින් නැතිකෙනෙකුට ඒ සකස්වීමක් විදිහයට ඒ මේ අයහපත් විදිටයි සකස්වෙන්නේ කියලා තේරුම් නැතේරුමක් නැතිකෙනෙකුට කවදාවත් සිල්රකින්න බෑ පුළුවන්ද? තැෑ පුළුවන් කියලා මොකද සිත ගැන අවබෝධයක්න සිද්ත දක්කින්න කිව්වමත් අරහා යනවනං ඉතින් කෝමින් සිල්රකින්නේ. මේ මංක්‍ය මේ විසිද්ධ වෙන දහාහරිත දැම්ම මට ඕන දේවල්න්න මේ ැනු ප්‍රත්්‍යන මාන්සේ අපි තුළ සිද්ධ වෙනදේ. එකතම බලෙන් කරන්න බෑ කියල කියන්න එක එතන බලහත්කාරෙන් මෙම කරන්න බෑ අප මානසේ එහිම හදන්න බෑ. ුද න්දරමක ුදදු ක ෙක්න යාාව ඇත්ත. මේකමි මහා ප්‍රාක්්නය කොවාගත්ත දෙයක් මේක. ඉතින් ඒක අපි ඒ විදිහට අන්න ඕන අපිට ඕන විදිර ගියොත්නම් ක්‍රති බලලා බෙන්න්න මොකද අපි ටඕන විදක න යාල පුරුතු වෙච්ච ක්‍රමවේදයක්තිය ොන දඒක වැරදි ක්‍රමවේදයක් තුළ අපි තාවකාලිකව හිත නිවාගත්ව පුරුද්දක්තියනවා අපිට. ඒ පුරුද්ධ වැෑරදි. ඒක තුළ ඔගල්ලෝ යමය හික්මීම් බලට ඇවිල්ල ඇතිනමුත් ඒක. සදාකාලික හික්මීමක් විදියට ගන්න බැහැනේ දෙක අපි අත්දැක් කනේ ද අපි කොච්චර සිල්ගත්තත් අපිට සිල්ගත්තා කියන වච්චනයෙත් වැරදියට හිතන්නේ පායකැනෙ. අපි යම්කිසි මේ රාමුවක් තුළ හැඩවෙලා නේ දේ පේවෙලා එහම ගිහිල්ලා ඒ යම්කිසි කාල සකහනකට අනුව වැඩකල්ල හික්මවා ගන්න හද නිකක්නය අපි කරන්න එතැනේද. අහාලා ඉගාවට අදහලා ඉගාවට වැදලා ඉගාවට වැඳුම් පිදුුම් කරලා දැ මේ අපි කරපු විදිීවම් මේ කියන්න හැරිද ඇැතුව මේ ගැටීමකට නෙමෙයි මේ අපි අපි මේක පටන්ගත්ත විදිිය වැරදිී එක නිසා තමයි අපිට එනිවීම ලැබුණන් ඇත්ති මකද මට වඩා ඔකුලන් උන තරන් ඒ දවල් කරලා ඇති ඒ නමුත් තමුට අවංකෝම තමුට තේරෙන් ඕන ඉක්‍රමවේදය තුළ මේක කරන්න බහ කියන්න එක මේ චට්‍රේ කඩන්න සිිස්ටම් එක නැතිකල්ල දාන්න බැහ කියන එක ඉ එහම තමයි ඉතින් මොකද ක්‍රමයෙන් ක්‍රමයින් ඒක ඒ බුදුහාන්දුරන්ගේ සැබෑ බුද්ධ වචචනය තුළ හික්මුණු අයගේ හිංගතාවයඋඩ ඉතින් ඒ වන ඒ අය නැතිවෙලා යනකොට ඒ ගුලු බිහිවෙන එක නැති අඩුවෙනකොට නැතිවෙනකොට ඉතින් යම් යම් උපක්‍රම අර ත්‍රිපිටකය තුළි කියවලා ඒයිති යම් යම් විදියට හිතනෝ මෙහෙම කරොත් හරි හරමකරොත් හරි කියලා එහ හිතාගෙන අපි කරපුුවන අපියූ වරේද. ඒ නිසා ඒගැන්න දැන් හිතන්න ඕන්නෑ දැ ඉතාමත්ම ලේසියෙන් පහසුවෙන් ඉතාමත්ම සූක්ෂමයිරෙන්න් හරිම සියුම් විදියට මනස එල්ල කන්න හැටි තමයි. බුදුරජාණන් වහන්සේ දේශනාක දැම් බලන්න දැ මිනිස්ු අපි මේ උදාහරන්න අරම්බල මුද මිනිස්සු කුයිතර ආවේග ශීලි වෙනවද කියලනේද. ැන් එහහිම ආවේග ශීලී වෙච්චාය දක්කිනකුට ඔගුල්ල ආවේග ශීලි වෙන්නක්ද. වෙනවනී ද පැත්තකට මකක් හරි කියල මමයා කියන පැත්තකට ආවේගශීලි ස්වභාවයක් පුද්ගල ස්වභාවයක් එනවනේ ද මනස තුලනේ හිමත්ම ස්වභාවයක් එනවනේද. මේ අන්ත දෙකෙන් එහිකට හරි කියල හෝ වැරදි කියල නිෙද වැරදි ක කියල නම් බාලීන පටන්ගන්නෝ නද හරී කර තව කොටසකට බානින්න පටන් ගන්නවා. ඇතන් අර කරනට බනිනෝ ඇත්තන් ඒ කරණය කියන එක් කෙන අට බණනෝ. ද එම නදැන් ඔගොල්ලු මේ කාලි ජීවත්තයෙන් නන? ඉති මේ ක්‍රම දෙකෙන්ම නිවන්න බෑ. ඒ ක්‍රම දෙකටම නිවෙන්න බෑ අපි සත්‍යවාදීවෙන්න්න ඕන අපේ මානුස අවේශණය කරන්න අපේ මනුසට පිවිසෙන් ඕන කොහදම උපදදින්නේ කියලා කියන්න තැන හොයන්න ඕන අපි. ඇයි මනුස්සයට විතර ඒ හැකියාවතියන්නේ ම හොයන හැකියාවත්. එහම බුද්ධිමත්ව හොයන්න අපස්සට හැරන්න පුළුවන් හැකියාව සත්තුන්ට නෑයක. මනුසයට විතර. මනුස්සතාලෙත් බොහෝ පිටසට නෑ. අමුගේ මනස පැත්තට හැරන්න ශක්තිය නෑ කුසල ශක්තිය නෑ දක්ෂතාවය නෑ පුරුද්ධමාදී. දී හිමයි කියලා බැහනේ නේද දැන් අප පුරුදු වෙන්න පාහනමක මේක සදාකාලික ඉන්නාපුදනන්නෙමයි නේනේ මෙතන අපි අරණක බාහිරය පිරි සුදු කරන්න හදනිකක් න මේ කරන්න කුලා පපුුවක් නේනේද. බාහිරය පිරිසුදු කරනව කියලා අවකාශයද අපි පිරිුදු කරන්න හදන්නේ. හිස්තියන තැනදමි අපි ලෝකය කියල කියන්නේ. ලොක කෙ කියන්නම කද මතන්ට තිහෙනම් තනිතාන මෙැතැන්ට තනිතාානය මයිලස් වල්. ඇතුකට ඒක තවක් කියෙන කුට කරන්න බෑ. තනිතානයෙන් කෞද කරන්න ඕන තාමම්මයි ඉතුර හුද්දට සහය ඉප දෙන්න ඕන බුදු අන්තරකිව හොදම සහය එනෝ නැතන්ට මානසේ ස්වභාවය දකින්න. තුොට මනස හැම වෙලා හැඩගැහෙන්නේ පෘතක්ෂණ මනස උඩමතිය කියන ස්වභාවය හැම වෙලාම සකස්වෙන ස්වභාවය නිවරදිව නෙමේ අන්ත දෙකට අන්ත දෙකට සකස් වෙන්නේ. එකො හාරියකො වැරදි. එක්කො විශ්වාස එක විශ්වාසයි. එකු හොඳයි එක්කු නර්කයි. පක්ෂයි නැත්තං විරුද්ධයි. නේ විදිරිව මේ සකස්වෙන්නේ මේදැන් මේ ගෙද්දර එන්ද ගෙද්දර සමාජය තුළෙෙන් දම්ම බලන්න කොල්ලනේ ඇද දෙනෙක් අතර තුන් දෙනෙක් අතර අතර දෙනෙක් අතර පිරිසක් අතර කෝමද මනසවල් සකස්වන්න කියලා. එතොට තයි න්න කෝලාහලබලට යනවයිතකොට. න කෝලාහල්ලට යන මේ අවකාශයේද වානසවර. මනසවල්තම කොලාහල කරන්න එතකොට අත පයි ඉස්සේ නඕන වචචනය අපිට සුදුවෙනවා. එතකොට මේ කරන්න බැරි දෙයක් දෑනේ ඕනම දෙයක් කරන්න පුළුවන්නේ බැරිද පුලුවන්නේ ඇයිතුට බාලන්න ප්‍රතක්ෂණ මාරස කොච්චර භයානකයිද කියලා? අපි දන්න න අපි හිතැන්ගෙන හරිම නිවරදිම තැනට තම සකස්වෙන්නේ කියලා. එහෙම නෑ මේක සකස්වන්නේ අන්තයකට සංසාරයට අකුසල් හදාගෙන යන්න පුළුවන් විදියට තමා මේක හැදිල තියෙන්නේ. ද මේකෙන් අයින්වෙන්න කියල තම ඇතු අම්රෝ කිව්වේ ඊර්ශාව ක්‍රෝධය වෛරයේ මාන්‍ය කුහකම එකටක කරන ගතිය මසුරුකම්ම ඇදරකම ලෝබය තුට බලලෝබය දැඩ්ඩි මසුරුකම දැඩි කෑදරකම දැඩි ලෙස තියනේවා හේද? එතුට බෑන්් මේව කොච්චර මේ විසභීචද කියලා තුළේ නැදැ. හරී කියන මතයමින් නො හරී කියන මතයමි න්නෝ. එහම නෙවේද මාන සැරීද. ඒ බලන්න හොදදටයා නෑ හරි හාරි හාරිම කියනවඒ. නෑදන ඒක දුර ටිකක් ගියෝතින් හිත හිතා ඉවරටම ඉවරයිනේද. හොන්දට මවුල්? ඉම තම ඉහම තමයි වෙන්න ඕන නැතුව බැහනේදේ? නේද? බැල එකකට බුදු ආම්රකුව ඒහෙම සකස්වයෙනකොට මානස ඒ මානස තුළ සතරාගති හැදෙනො චන්දා දෝස භායා මෝහා කළමිට මේ ඡන්දය කැමත් තක් ඇතිවෙනෝ ඒ අරමුණත් එක්ක හෙම ඉන්න. දේශය නිසා එක තුළ ඉන්න කැමතිේ ැන් භාය නිසා ඒක තුළ ඉන්න කැමති ත මුලාව නිසා තේරෙන්න්නෑ මොකක්දගේ ලෙවුණාට හරීකයාගගේෙන ඒක දිගේ යන බාපී. සන්දය තමක් කැමත් කැමත් එෙම යනුම ලෝදයක් දන්නේ හෝ ජයවේවාගානු දන්නේෑ මොකටද ජයපේවාක. ඉගෑටද දශ ඕ දේශයන කට වගම තමයි කරන්න අපිත් එකතු යෝගල්ලත් එක අපිත් ෝගොල්ලත්ගේ පැත්ත ගාල අන්න ඉඩවැස්සේ තෙන්න්ට යනවා. දන්නෑ මොකක්ද වෙන්න කියලවත් ඉස්සරැන් කුටිකන්න වෙේද දන්නත් දැහැ අරකොට. ඒ ඔරිරි ඔෆන් ැරාගෙන වැරෙන්න්නාරේ නෝගොල් අත් එක්ක ගාල යනෝදදේශය. ගැඩ බය භයකයනමකද. අපි නොගියුත්මුං අපිට ගහ බුදදු අම්මෝ යාම යාමු ගාල අරකට එකතු වෙනවා. ගඩ මෝහෙමුලාව තීරන්න ඉතින් අනේ යනෝ ඉතින් පට යන පැත්තට අපිත් චන්න එපා නැතු අපි වෙන කුහෙ යන්න ද ගාල දැනවා. බුදු ආමුදුදරෝකව්ව ඔය කියපු විදියට හැරෙන්න්න වෙන ක්‍රමවෙේදකට සකස් වෙනවාද. ඔය ඔක්කෝටම මුල ඒ ක්‍රමවේදයට සකස්වීම නේද. ඉන් පරිබාහිරව සකස්වීමක් නෑනේ චන්දය නිසා දේශය නිසා බය නිසා මොහේ නිසා. ඔය හතරෙන් ඒහෙකට තමයි ඔගුල්ල කමැති වෙනවන කමැතිතුවන්න.ද ගුගුල්ත්ේ මෑරයි. න්දය නිසා දේශයෙන් නිසා බය නිසා මෝහෙ නිසා. චන්දය හැන කමත්ත දේශක්න තරහෙක් න නෑ මටේ එක ඕන මයම්මේ මට ඕන මයක. ඇත හාහා හරිහරිමංක කරන්න ඉතින් ගහනවැන අම්ම එක නිසා. එගන මෝහය මුලාව තේරෙන්නෑමකු තාරි හාරියන් කියල යවා. පොඩිකට්ටියත් එහෙමයි. පොඩි නෑ. ඒර චන්දය දේශය භය මූහේ. තැන් බුදු අම්රෝක අප්‍රිකාණයේ පත්තට මේ වකරන්න කියලා. චන්ද චිත්ත විරිය වීමන්සා. චන්දයක් ඒකටත් අවශ්‍යයි. අර අතෙන්ට නෙමෙක් මේකන් ගැලවෙන්න. පළවත් කැමැත්තක් ඕනක ගැලවෙෙන ඇත්තම් බෑ. ඇ බියනේ අතන තියන්නේ දේශයේ තියනව අතන චන්දය තියනවා අතන මූහේ තියනෝ ඉතින් ඒව කඩාගෙන යන්න. බලවත් කැමත්තක් තියෙන් වු අනි පැත්තට කුසල පැත්තට විගඩුවද චන්දා න් චන්ද චිත්ත බලවත් සිතක් තියෙන්නුම මැනිවැනි බෑ යන්දෝ නොයන්දූ යන්දෝ නොයන්ද එම බෑ යන්න සිත සිතෙන් අයින් වෙන ත් විරිය වීර්යක් තියෙන් ොනොහොද කෙලෙස් තවන වීර්යයක් ඒ කෙලෙස්සල කෙලෙස් යටපත් කරන්න ඒව තවන්න ඒව මරන්න පුළුවන් වීරක් අවශ්‍යය ඒ සිතේති හටගත්ත කෙලෙස් වීමසා ්‍රඥාව නුවණින් විමසීම හකියාව ස්ථානෝජිත ප්‍රඥාව වේගවත්වවෙන්න ඕන. එතන්ට ස්මතුවෙන්න ඕන තෙන්ට එකතු වෙන්න ඕනේ. තකොට බෑ අර සිතනිකම්ම යට පත්වෙනවා. ඇත්තටම නැති වෙනවා යට පත් වෙනවා කියන්නේ නැත්තටම නැති වෙනවා. නැත්තටම නැතිවෙන බවදකිනවා ඒකත් අමුන්ට තේරෙනවා එක නැත්තටම නැතිවුණ කියලා තේරෙනවා. ඊට පස්ේතින් ඇදගෙන කියත් යන්න බෑ. වි මෙතන සකස්වවෙන්නේ පෑයන්න ඕනම දෙයක් කරන්න මෙතන සකස්වෙන්නේ පෑමේ විදිහටර. ඇතෝට මේක අත්තඇරලා අපිට මේක අත්ත ැරියයුත්ති අපිට රන්න ඕන හරිමදය කරන්න පුළුවන්. මේක අතෑරයුත්ති. අන්ත දෙකින් අයින් වන තැන අන්න සැබෑ මනුෂ්‍යතර්ය උපදිනෝ එතකන් දේන්නේ අම නුස්සතාල ඒක තේ රුන් ගන්න හොඳට ඌ අපිට කිසිද තේරෙන්න්න අපි කරනෝ දේවල් එක අහපු නිසා කරනවා නැතම් ඉතින් කවුරුත් කරන නිසා කරනවා නැතන් හොඳයි කියලා ඇතුළෙම කියන්න නිසා කරනවා. එහෙම එක මතිමතතාන්තරවල දන්න අපි හමදේම කරන්න එන අපි පිනක් කරත් අපේම ප්‍රඥාස උපද්දල කරනවද අර ගිදරත්ත හිමයි කරේ මේ අත්ත හහිමයිකරේ සාමාන්‍ය සිරිත මේකයි මෙහෙමයි කරන්නේ ගාල කරනවන නත අපිම පුනුවනින් බමසලා එකට හිරුමක් නති වැඩක් අයි කරන්න එහෙම කරනවද හපුූනෑ යක අයින්කර තවක්කන කලිකු ඔ එපායිපා තියන්න එක. ඒයි තුුසල ගෙනත්වේ නන ඇමේද උන්න ය සිිස්ටම් එක අයි වෙන්න වෙන දැන් අපිට කාල ඇල්ල ය අයින් එන්න මොකට දැන් ඔක්කෝමලගේ වෝ ඒ සිිස්ටම්ම එක ගහි ලොක්කු ම අවුල්ලලා තියෙන්නේ සාමකාමී වෙන්නන හැම මනසක්ම තම තමන්ගේ මන තම තමංග අවශ්ණය කරන්න ඕ තම තමන් චතුරර සය අවබෝධ කරන්නවා. නිකම් බූරු කතා කියලා වැඩක් වෙන්න. චතුරාර සත්‍යය අවබෝධ කරන්න ඕන. චතුරාර සත්‍යය අවබෝධ කරනවා කිය එක ගැනත් තියෙන නිගන් දැඩි මිත්‍ය දෘෂ්ටයක් නේරේ ඕ ලේසි පාසුවෙන් කරන්න පුළුවන්ද ඇයි මේ කියන්න ලේසි පාසුවෙන් කරන්න පුළුවන්ද කියලාන්නන්නේයි. අපිට ඉර්ෂාරෝකරන්න බේ ලේසි පාසු වැඩත් දෝක. අපිට මේකේ කත් එක ගහමරගන්න ඇතුව ඉන්න බෑ ඇල්ලේ සිපාසු වැඩත් දෝග කරන්න පුළුවන්ද බෑ අපේ අහංකාරකං උඩගුකංේ ධනවත්කං අපේ බලවත්කං අපි පේත් නොන නැත වැඩත්තිේවයි. නතු වැලසතය අවබෝධ කරන්න බෑ කියන්නේ අරවා කරන්න ඕන කෙනෙක කු අවුද කියන්නේ. මේයා කියන්නේ! එන ලේසි පහසුව එකක් නෙමේ ඕකෑ තුළේනේ ද සකස්වුවීම. බූම බාන ෑමෙල්ල කරන්න ලුකූම් අන්න රැබ ද න්දදුෘකි විදිට චන්ද චිත්ත විරිය වේමන් සාවශ්‍යය උගුල්ම දන්න ඇතිද ගුල්ොටමං කොච්චරකිවත් සිතදක්කිනවා කියෙන කාරණාව තුළද. මත්තක නෑමේවා. රි ඉන්න යනෝ යනෝ හිත හිතා හිත හි යනෝ මෙන්න එලියටගේ ල්ල බැනල්ලා වෙන්න කතා කල්ලා. මෙ විසඳුන් කියලා තු ලේසිද ලේසි අමාරු නැහ අන්නර කාරණ හතර පෙරමුණට ගන්න ඕන චන්ද චිත්ත විරිය වීමත්සා නැත්තන් දියාරුවනෝ හැබිලාම අරක් පැත්තට චන්දෙ ලැබිල ඒ පැත්තට අගාගෙන යනවා එතකට සි සිතේ හිටියොත් අනිවාර්යෙන්ම වෙනවා ස සිතෙන් අයින් වෙන්න මෝල් එක පොඩි වෙලාවක් හරිය එක හිටියොති න ගහගෙනම යනවා ඒකයි මේෙන් අයිං වෙන්න කියන මේ අනිවාර්යම අයින් වෙන්නවා එතොට මේ සකස් වෙන්නේ මේ විදියට අපි අදැන් අයින් වෙන්න යන්නේ මේ පැත්තිඳලා. පල්ිහ දල තම උඩට යන්නේ ඇයි පල්ලෙ හයින්දල උඩට යන්නේ අපිට දැනෙන තැන තමා දැන් දුක බව දුක දුක තමයි දැනන්නේ දැන් අපිට පීඩාව තමයි දැනෙන්නේ දැන් අපිට පීඩාවත්තෙක් ඇතුුණු ක්‍රෝධය වෛග්‍රය තරහාරද මස්රුකං බල ලෝබිත්තය කැනේ බල ලෝබී ැන එ එක දේකට නෙමේ හැම දේටම නේද හැම දඒකට එහම සිත නොසන්සුන් ෙන එතකොට තම දුක කියනෙ එක හැදෙන්න්න මේ අන්ඩැන දුකක් ගැන්න නමෙීම එකක යන්නේ. හදන්න යන දුකක්. නිවරදි කරන්නේ යන දුකක් ඇති වෙනවා. හදන්න නඕන. එතකොට බුදුහාමුදුරුවෝක්කවා මෙන්න මේ දුක්කාර සත්‍ය මේක තේරුම් ගන්න කෙවයි සැල්ලා. අවසානයේ තමුන්ට දැනෙන සිතක් සකස් සුුණම අවසානය තමුන්ට දැනෙන පීඩාව. එතකොට තම සී උපදදිින් නොනහාමකින් අයිංවෙෙන්න්න ඕොන කියලා මේක අයින් වෙන්න නේ කිව්වෙ කියලා. එතකොට ඒ විල යනවා. එ එහෙම අදදැකම් තියෙනවද දැන්කට්ටියට. දුක අදදැකල තියෙනවද. ද දුකේ දුකක් නැද්ද. දුක පීඩාව කියල එකක් නැදද අනේ දන්නෑ තෙනවරේද හැම්ම එකකටම තියෙනවා වාර්යම්ම අඩන දුකක් නෙමයි මම කියන්න ඒකත් එක දුකත්තම නොසන්සු පීඩාකාරී චංචල හරි නෑ අන්න ඒක තමයි බුදුවාමදුකු එත්තෙන්ට සිහිය උපත්තවල තේරුම්ගන්න තක් සකස්සුනොත් මෙහෙම වෙනවානය කියෙලා ඒක ඉවරවුනාට පස්සේ දවයි තේරුන්ගන්න වෙන්නේ ඒ ඉඳගෙන තේරුන් ගන්න බෑ ඉසලේක දක්කින්න ෝ දක්කමේ සිත නිරුද්ධ වෙනවා. නිරුද්ධ වන තැන තමයි අන්න අපිච් අරක තේරුන්ගන්න ඕන. නිරුද්ධ වන නිසා ආදැන්දුක ඇති වනාානේ කියලා. ඒත් තේරුන්ගන්න ඕ නහරිද නැත්තන් චාතුරාර් සත්‍යය කාරණ හතර සම්පුර්න්න වෙන්නන. ක් රෝධය සම්පූර්ණ වෙන්න නේ දුක්ක නිරෝධය ප්‍ර්‍යක්ෂ කරන්න කෙලන එක බදදු අන්දුරුව දුක නිරුද්ධ වඋනාහරෙනේච්චර. සිත්පාල වෙන සිත්පාල වෙනෝ සිත් පහල වෙනවා එකක් දෙමයි දෙකක් නෙමයි තුනක් නෙමයි කෝටියක් හම කියන්න බෑ ගානක් යන්න බෑ. බයවෙන්න ප ඕන තරන් තියන සිත්කේ ඇතිවෙන්න ඕනෙ ඕන තරන් ගලන්ට විමර්ශණය කරන්න මේක සිත්පාල වෙනු. ඒ කොතනින් හරි අල්ලගෙන බෑ බලන්න මේ කියන කාරණා බුදු හාදුරෝකුව මේ කාරණාවල් ලේ සිත්්ත තුළ තියවා නේදකැල්. ත්‍රීවා අඳුනගන්න. හැම විලා ඔූ හැමවිලාකක්හර කෙලෙ මේවිකක් තියනව මෙතන. ප්‍රේශයක් තිය නොයිකු ලෝබ සිතක් නැතන් දේශ සිතක් නැතම් ඒඒ දෙකත් එක්කම මුලාව තියනෝ හැම වෙලාම ඉති මුලාව තනියමත් තියනෝ. ලෝබ සිතත් එක්කත් මුලාව තියනෝ දේශ සිතත් එක්කත් මුලාව තියනෝ මෝහ සිතත් එක්කත් මෝහය වඩකරනවා. හැබැ ඉතින් අර දෙක වැඩි නිසා අපිට අරක ගැන එච්චර තේරෙන්නෑ. අපි නැතිකර ගන්නත් ෝ නිසර වෙලාම දේශසිතයි. ක දේශසිතෙන්ටම බලවත් අක්ුසල් වෙන්නේ. නිසාපි ඉස්සල්ලාම නැතිරගන්න නේක. ඒ අපි තේරුංගන්නු මොකද සතරපායට ඩෝන්ගාල වැටෙන්නේ දේශසිත හැකියාව වැඩිම සිත් තමයි ඒවා දේශසිෙත් සක තේරු ඒ එක තමයි ඉස්සලාම තේරුන් ගන්නත් ලේසිත් ද ලෝබසිත්වට වඩා දේශසිත් තේරුගන්න ලේසි ත්‍රේටික ක්‍රමයෙන් නැති වෙනකොට ලෝබසිදත් ගැනත් තමුට තේරෙන්න්න පටන්ගන්නවා ඒම දේරවල් යසොට බලන්නේ ඒ කාරදැම් අම්ේ කිව්ව කාරණාාවතුට මේ චතුරාරි සත්‍ය අවබෝධ කරනවා කියනදේ සිද්ධ වෙනකොට සියලූම දේවා සිද්ධ වෙලා අවගලාන්ට ඕන කරන. කුසල්ල පැත්ත ඕන කරන නිවෙෙන් නිවීම පැත්ත ටඕන කරන ඔක්කොම කාරණාටික ඇතුලාන්තේ සිද්ධ වෙනවා. තුරු මේ එකකින් එක න අවිද්‍යාව නසන්න ඕන නාම රූප නසන්න ඕන, විඤ්ඥාණ නසන්නඕන, උපාදාාන නසන්නෝම වෙනවෙනම කියක තන්නාව නසන්න ඕන නෑවිී අවිද්‍යාවයි නසන්න ඕන නෑ තන්හාවයි නසන්න ඕන, නෑකේ ලෙස්තමයි නසන්න ඕන හා නෑ බෑරදි අවිද්‍යාවතම නස්ස ඕ එකක ප්‍රශ්නයක් වන්න දැක්ක සි සකසුුණු සිත ඩෝංගාල නැති වුණා. එතු ඩොක්කෝම නෑනේද. ඒ එක අත් ඉතුරුවෙන්න්න නේ අවිද්‍යාව ඉතුරු වෙලාද නැතිවෙන්නේ. නා ඒසිත නිරුද්ධ වෙනකොට විද්‍යාවේ මුහොති පහල වෙනෝ හරිනි හරිනි අන්න විද්‍යාව අවිද්‍යාව නම කද මේක මේකෙ මේකෙම ඉන්න. අඳුරම ඉන්නමයි කමත්ත. ඉම් බෑ අපි නැිටින් ඕන අපේ දවේශයේ එහිම නැතිකරගෙන බෑ අපිටට අපි මේවට ඉදිරිපත්වෙන් ඕන ගා මේක නැසවාම? ඇ විද්‍යාපහල වුණ මිකක් නෑුණ තැම කිව්වට බෑ දැම් මම මේ අදැකපුුවන දැ ඕගොල්ලොත් මේ අද්දක් න්න ඕන. උගුල්ල හැම වෙලා හැම වෙලාම හම වෙලා අද්දක් ඉන්නවෙන ඕන ඇත්තම් ඉතිං දඩවෝන් ාල පල්ලෙහට තමයි මේ සැරේ හොම හිටියට ද තමුන්ටම තේරෙන වැති වී පල්ල හටය අනේව තමයි හැම වෙලාම දමුම් බුක්ති විඳන්නේ කියලාමනසේ හැම වෙලාම ඉන්න පහලට වැටන තැන්වල නේද කියලා හොදට බාන්න චෙක් කරල ඔ යනයකි ඩෝන්ගාල පහලට වැටනේව ඉන්නේ හමද නැද්ද ඒම ඇයි? ් නෑමයිති පවකරන්න ලැච්ි වෙන්න ඕන එක අයින් වෙන්න ලැච්ච වෙන්න ඕන්න. පව්කරන්න ලැච්ජ වෙන්න ඕන. අනුන්ට බනින්න ලැච්ච වෙන්න ඕන. මම බනින එක හරි අනුන්ට අපහස කරන්න අයිතියක් නෑ. ක්ද යි ේ කොතන ො පොතේද තියෙන්නේ අතිය තියෙන වගේ අනුට බාන්න පාස කරන්න බෑනොත් විපාක ඒකත් බාරගන්න පුළුවන්වෙන්නඕ කමන්න විපාකාම් මුල ද බැනලනෙීමක් ඇතුකර ඉති ඒ මොකාද අඥානය අඥානයට ති ප්‍රශයන්නේ යටති තිල්ල ්ජාවකුත්ය බයකුත්තනේ ඒම එ යින්ඩවාද නද. ඉ පව මේ සැර බැරුුණු ති ඊළඟ සැරකුහොමත් බෑ ඇති මේ සැර බැරුුණනාකන ඊළඟ සැර පහල න ඉතින්නේ අනිවාර්යම පහල කකුල් හතර වැඩකට නෙව සූදානම් වෙන්න කවුරුත් ඊට පස් සිතින් කාල්ප ගාලකට බෑ අපිට මෙච්චර කල් මේ නිවන්න අවබෝධ කරල සසරින් ඇලවිලායන්න බැරිවුණේ ඇයි මේ මේ රංජනාගගේ වැලිකට ගානට බුදුආම්දුරුවකුව බුදුවරු පහල වෙලා තියෙනො කළමේ ලෝකෙ. ඇයි අපිද ආමත්තින්නේ. ඉති මෙහේ ආව ගමන් උඩට ඔක්කොම අමතකයිනෙ ඊට පස්සේ කකුල් හතරේ වටමයි ට්‍රයි කරන්නේ. එතකොට හතර එකකට යනෝ නත්තන් අර සතර අපායවල්වට වැට හිතපසේවය කල්ප කරන්න ඉන්න වෙන නේ ඉතින් බුදුවරු මේ ඕෝ ගාල පාල වෙලා පාහල වෙලා ගිල්ලනේ අපිදාමත් හොයද අර අපායවල්වෙල උඩට මත් වුණ එක සැරයක් ගරන් ගත්ති නෑක ග දඩුන් ගාල පල්ලෙ හාට එන්න වෙන්න මේ අවස්ථාව මේක වටිනාකම තේරුම් ගන්න. ඕක ෝ සුද්ද කරගන්න හෝද ගන්න. ඕක හෝදගන්න ෝමිසක්කෝ මේ ඔක නඩත්තු කරලා වැඩක්වෙන් න්නහ. ඒකයි තේරුම් ගන්න ඕන හම කෙනෙක්ම අඩත්තු කෙරොත් ඉතින් ආයි තීළඟ සැරේ මොනවගේ මොනවර්ගව ලබේ දන්න. සමරවිට මෙහෙට මේයි එක්කො යන්දයි එක් ඔබීරී එක්කු අත පයනෑ. එක්කෝ එ එන්න කොටම ලේඩ දුක් ඇති ඒ වගේ වැඩ නනිකරේ අනුන්ගේ කර්මුවට කරගගහ තමුන් කර්ම හදාගන්නවා එ සල්ප දෙයක් රැක ගන්න බැරුන්න තාම හරියටකට කොේරක් ඉන්නේ හමරාකිනේ ඒව තියෙනවාද ඇ අපිට වැරදුන තැනම නේද එක සිල්පදයක් හරි රකින එක වටිනවා කිය කිය ඉන්නව නේද මං එහෙමත් තහල තියන කට්ටිය කියනවා රැකපු එකක් නෑ එහෙම ඒන්නට එෙ දැ මුසාවාදා වේරමණ ශික්ෂාපදය කඩන්න පුළුවන් කෙනට බුදු ආම්දු්‍රමකෝ ඕනම සිල්පදයක් කඩන්න පුළුවන් කලා අද වෙන්න මුසාවාදය නෙමේද හම තැනම කටඇරියෝත් බොරුකය ඒව කියන්න නිකං ගල් පැලන ඇත්ත වගේන කිය නිති අහගි නොගොල්ල ඇ ඉවනං ඇත්ත න ඇත්ත දේව ඇත්ත වගේ බොරු ඒක තම සිිස්ටම් එක මේ කියනෑ සියල්ලෝම තමුන්ගේ අධ්‍යහත්ම පැතට හැරෙන් ඕනක. දැන් තියෙන්නේ. දැං හොන්තටම එතෙන්ට ලංවෙලා මොකද අධාර්කව අධාර්මිකව බොරුම කරලා බොරුම කරලා හැම මනුස්සෙක්ම එක් කෙනෙක් දෙන්නේ නමේ. සේරම තමුුණුත්තේම තමුන් බොරු කර නිසානි ත්තන නිදාම්. ඇ තමුලා තින්න පැෑ බුදුහන්ම් රන්ගේ බුද්ධ ්‍රාකාවක් වෙලා රහත් කෙනෙක් වෙලා සියලු කෙලෙස් නසල ඉන්න පෑ. බොරුමයි කරේ බොරුවමයි කරේ වංචාවමයි කරේ දැනටත් ඒකමයි කරන්න. සිත සකස්සන කොට හිමනමෑද සකස්සුන තැන පටස් ගලායින් වෙනවාද වෙන්න ඒකරේ ඇයි චන්ද චිත්ත විරිය වීමන්සන අරහතර තියෙන්න්නේ? සන්දා දෝසා බයාමූහා ඕකට පැත්තටම වැටේ. කැමැත්ත ඒ පැත්තට මයිනේ යන පැත්තටමන කැමත්ත ඇතිවෙන්නේ කැමත්තක් ඇතිවෙන වනේද. ඇති කරනව කෙලෙස්වලින් ලෝබයෙන් දවේශයෙන් මූහෙන් එහම ඇති කරනවා. එතකොට තමයි අර පරදි දේවල් හරිී කියල තේරී. කද අන්ත දෙකනීති? ඔය දෙකෙම අයිං වන තන තියන තැන ස්පර්ශ කරන්න හැම වෙලාවෙම එතන තමයි සියලු සීලි කෝටියක් සංවර සීලය. මොන්නම කැත සිතක්කත් පහල නොවෙන්න තැන. වැඩිවෙලා තියෙන්න්න හැබැයි තමයි ටක්ගාල යනෝ එක එතනිද හැබැයි තේරුම් ගන්න මෙන්න මේ කියන තැන තමයි අපි ඉන්න ඕන්න තැන කියලා. ඒටත් ති මොකෙක් කන්න මොකෙක්කන්න ආයිබරයි ත්තනි වරයි ආමැරෙන්න්න එකෙක්න විිප දෙන්නේ එකෙක්න කර්මණය අරකනෑ මේකනනා ගල ඔන්න එතන්ටත්වෙන මොකද්දෝ විලම්බීතයදාගෙන නෑ එතන තමයි අපි මේ සංසාරයෙන් ගෑලවෙන්න තැන ඉතන හබයි අපි දිගින්දිගටම ඉන්න ඕන දිගින්දිගටම මෙත්තන රෑඳෙන්න්න නම් අපි මේ කේලෙස් නස්සන්න ඕන ඒක ඇන මේ සිත්වලට බැඳි බැඳී යන්න කෙලෙස්ටි අපි නසන්න ඕන. ඒක කරන්න පුළුවන් සිත දැකීම තුළින් සියලූම දෝසටික යනොම එකේ. අතනගිය නැ එක තැනක්වත් ඉතුරු වෙලා යන්න නෑ. භාගයක් ඉතුරු කල්ලා නෙමේ යන්නේ එක.හෙම යනවා. ඒක තමු ඇැබැ අත්දකින්න ඕන එහෙම බව. තරහ ඉතුරු කල්ල සිතගිය නෑ තරහත් එක්ක ම ඒ සිතගිය. අසුකම ඉතුර කරල ඒ සිතගේ නෑ අසුරුකමත් හෝදගෙනම ගියා සිත මන බුදු කෙනෙක් හොයාගත්ත දෙයි. ඔයි තරම් විශිෂ්නද කෝ ඒකට වටිනාකමක් දෙනෝ මෝඩ බෞද්ධේ බෞද්ධ කියන්න බෑ ඉතින්නේ බරු රැලක් තමුන්ට ලැබුණ උත්ත රීතර අවස්ථාව ඒකත් විකුණංකානවා. බූරුවම බූරෝ ටික කවද නැත්තන් ඉතින් නෑකයන්න බූරුවෙක් නෙවෙයින්නයිඉතින් ඒක තමුම් බාරගන්න ඔන්න හැරි. මේ ක්‍රම වේදය තුළි ඉන්නවනම් ඉතින් මම් බූරුවගෙන් අයින්වෙවී ඉන්න කෙනෙක් කියල හිතාග හිතා හදාගන්න පුළුවන් හැබ ප්‍රශ්ති අර භූරුව ටික අරත් තඩි බූරුව ටික කුලප්පු වෙනනේ න ඒගත් ඉතින් මන්නස්සේ කතන්දරයක් නේත මේකට කොච්චර භානක දේවල් මේ ඇතුළ මේකට කරන්න පුළුවන්ද මේ සිතු විලිස්වභාවයන් තුළ ලෝකෙම ගිනිතියන්න පුළාන්නේ සේරම ප්‍රාණගාතටි ඔක්කෝගෙම නසන්න පුළන් හැබ එහෙම බෑ ඉම සෙත්තෙන්ට කියල බැලුවම ඒවත් පුද්ගල 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 කර්මාණුරූපය කර්ම ස්වභාවේ ඔන්න එතන ධර්මතාවේ උඩටනවා. ඔක්කොම් අරන්න බෑයාට එතන තමුන්ගේ තම තමන්ගේ සංසාරය පුරුදු කරඟාපු කර්ම ශක්තිය එ ඒ වගේ ගැඹුරූ මේ අථර්ථය තේරුම් ගන්න ඉසල්ල ඉතින් ප්‍රඥාවඋපදධ ගන්න පහ. ඇ මොකු දන්න ඇනේ දැේ තොත්ව බල වගේ වී ඉන්නවා. ප්‍රාධේ මනස්කෝලම ඔහොඳට තේරුම් ගන්න අධ්‍යනය කරන්න මනසේ හැම ස්වභාවයක්ම අධ්‍යනය කරන්න මලකෝලමක්ම තමයි විකත් සකස්සන හැට තුක් විතරක් කියල කියන්න. ඒම දැද්ද? අනන්ත කියලා තියෙනවාගේ හිතට තුක් විතරම්මික සකස්සෙන හැටි කිසි ගාඩක් නැතුවනේ එමද නැද්ද සිත ජරාසිත් පහල වෙනෝ කිසි ගාඩන්න ඇන ලැජ්ජාවක් වන්නඒද නැද්ද හයම ැද එනම් බාලල්ල නෑ හරියටතාව නැතැම් බලල ලැජ්ජයි කියන්න ඒමද? අට හිනා යනයිති කට්ටිය කතා කරනව දක්කව නමී මොකද මේ ආවේස වෙලා කියලා එකක ක්‍රමවේද කියනෝ කට්ටිය මෙහෙම කරන්න ඕන හරම කරන්න ඕන මෙහෙම කරන්න ඕන නැ මෙහිෙමත් කරන්න ඕන හදන්න හද ඒ පෘතක්්ජන මනසේ ස්වභාවයම තමයි බාහිරය හදන්න යනක. එක තමයි ලොකම උම්මත්තක එකන බුදවාහාන්දුරගේ ප්‍රථක්්ෂණ මන්ස උමත්තක කිය පිස්සු. උම්මත්තක කියෙන වචනක ම තේරන්න නති සගන නෑනේ පිස්සුකිවෝ තරයනොනේ අපේ මේ හොඳ උගත් මිනිස්සු මේ මෙච්චර පාදගත් මනිසුන්ට මේ ගෑන පිස්සුකෙන මන්නමක බුවාදුරුව කෙව් උඹ ලෝකොම උම්මත්කයව කිවවා. ගෝමද කිවේ පාලි වචනයකම තේරෙන් ඇති නිසා සාදු සාදුගාන ඕොකුට තේරවා. ඒේද. ඒව කිය තිනෙ සබ්බේ කද නේදම ලස්සට කියරදෙන මංතිනුව දන්න. පෘතක්ෂනා උමත්තකා කියලා. තින් කාටද කිවවේ. ඕගලට නෙමේද. කාටද කිවවේ. ඕගලට දමයි කිවවේ? අපිට නෙමේ අරල්ලපිතර හුන් ඉගන්න ගෙනත් නෑකංවරම් දන්නද ඉන්නං වාලි ඉන්නේ උන්නේ ඔවුන්ට තම ඇවයි කියන්න පිස්සු කියල බදහාාම්‍ර තමුල්ල බුදුහාම්රංග සිිස්ටම් එක දන්නවනම් බුදුහාම්දුරන්ට ලංවෙන්න වෙනාගමක් ඔොයන් යනෝ ඇයි ඕක නඩත්තු කරන්න බෑන බුදහාම්රංගගේ ක්‍රමවේදේ තුළ ඕ කතාරන්න වෙනෝට එතු ටතුන අපූ මේක හරියන්න වෙන හිගටරයන්නවා කියලා. ඒද ඕ මා ලොකටි ක අපි බෞද්ධ අපි බෞද්ධ තුක්නොදකින් අරකාගේ හැටි දැ බෞද්ධදේ න බෞද්ධදේ අපි බෞද්ධ අපි උදේ අවසමයි පහන් පූජ කරනෙම් ඕකට චන්දය එ්හාා ඕක මහ හෝරා නැම් බෞද්ධද බෞද්ධද? බෞද්ධ ඒකයිවංක යෝගොල බුදුහාදු්‍රදාාලය අනු ඉන්න අප ඔත්ත එක්කන අපිට මේ ගනු දෙනුව කරගෙන යන්න වෙන්න අපි අන ොයන්න අපිට සටන් කරන්න වෙන්නන්න ආරක කරන්න වෙන්නන්නේ අරුත්තිකහහා මරාගන්න වෙන්නන්නේ අරු එලවන්න වෙන්නෙත්නෑ ඔයාගේ ධර්මය ඔයාමතියයාගන්න අපියනොයන්න කෙළයි. එහෙම හොඳ අන්ඩපාල බෞද්ධ ටිගත්තම මේ ශ්‍රී ලංකාදිපේ ඉන්නන්නේ මනන්දකින්නන්නේ පට්ට හරු බොරුමයි කියන්නේ මල් පූජ කල්ල එළියට ආපුගාම් බොරු ටෝම් පචටිකක් කියනවා. හිනහයිනේ ඔවු ඒකයි බුදු අන්දරකුවයි පිස්සු කියලොඹලට. උමලට පිස්සු ඕක අතෑර පල්ල කියලා කිව්වේ. ක ැරිය ඇතිවුණු තිම් බලට මෙතන දැන් දෙකේ එකක් හම්බුුණනක් ඔහොම හරි ඊලාඟ සැරරි ඇතින් පිස්සුවෙන් කරන වැඩවලට විපාකදන්න නෑනේ ෙන්ඩිමනවා අද කියලා ඊලඟ සැරි හද? ඒ සිති ඒවටත් බුදුසරන්නයක ත ප නතු ප දනුවක් දකල බුදුසරන්නයගන බලන්නන බුදුව මේ කාගේ අතපය හතරම නැතුව මූ ඉප දෙන්න ගිය සැරේ මූ අන් වාර්යම සත්තු කපල මස් ර් මසවය කුණපු ඇත්තමයි ඒම කියනවද ඕ ුණා බුදුසරණයි ශයා ක ලයික කද්දාගෙනවත්්‍යයන්න අඩුගානකෙන ද උන්න අපේ ගොම් බජාරක හැදුන හැට. අද වෙනකොට හුද්දටම උමත්තකේ උච්චත මවස්ථාවේ ඉන්නේ ඒවනාට ප එන්න විශාරදල කියලා ඇතිමිනිස් අහගෙන ඉන්නෝ දෙකට නැමෙලා උච්චර වටින කතාද මේ වගේ දරුව තමයි ඉන්න ඕන කියනවා ඔවුන් තවයි ඉස්සර වෙලාමහතරපායට යන්නේ එකක්කත් කියන්න අනි පත්තට හැරණ හැටි. දු හාම්දුරුව විතරයි කියලා දනේ අන පැත්ට හැරන්න කියලා දුවන්නපා අංගුලි මාටකවම කක්ද නැවතිලන්නේ උඹ නැවතියන් කියවවා ඉතින් අප අයට කවුද කියන්න ඉන්න දැංඕෝක නැවතියන් කියලා යන යනකාගෙහිල්ල වසලමයි එන්නේ නැවතියන් කියන්නේ එකෙක් වන්න බුදු හාම්දුරුව විතරයිකයි නැවතියන් කියලා දුවන්න එපා දවුවවත්තු බා අමාරුවේ නැවතියන්කිවේ බුදු හාමුදුරුවෝ විතරමයි වන්න කිසි කෙනෙක් කියලනෑ ඒක හැබයි යන්න යන්න වෙන කතාවක් ඔක්කොම හොරු හොරුන්ට අහුවෙන්න එපා එවුන්ට අහු නොවෙන්න න මූ හදාගන්න ඕන මූහදාගන්න තුනයිතින් බැ මූ කැමති හොරුන්ට තමයි. මුූත්මාරාරය නිස දැ බුදු හාමුදුරෝ කෙලිම්ම සුද්ද කරන්න හැටි කිව්වා. සුද්ධෙම දාන හැටි කියල දුන්න අපට කෝමද සකස්සන සිතේ සුද්දම වෙලා යනවා. කිස්සිම ප්‍රශ්නය නෑ පුංචිප පොඩ්ඩක් පත් ඉතුරුවවෙන්නේ නෑ පුරු දුවවෙන්න ඕන. තුවෙන්න ඕන භාවිතෝ බහුලි කතෝ කිව න බුදුහඳුරුව දිගින් තිගට භාවිතා කරන්න දිගින් දිගටම බහුල බහුලවද භාවිතා කරන්න මේ ක්‍රමවේදය. තකට ඔබට ප්‍රතිපල්ල ලැබන්න කිව්වා. එකකත් දෙකක් නෙමයි දිගින් දිගට දිින් දිගට දිගින් දිගට මේක්‍රමවේදය තුළම යන්න කිවවා. තුටන්න කැලෙස් සංසින් දෙෙනවා. කෙස් නැත්තටම නැති වෙනවා. අකුසල් නෑදැ කෙරෙන්න කරන ස්වභාවයක් නෑදැන් ඇතුළි. එතකොට අරකසාර සීලි හරිද මේ සීලි හරිද අරකහ අරිද මේ හරිද හොයන්න ඕන්නෑ. සබ්භ පාපස්සකරණ බුදුරජාණහ සිකි වේ. සබ්භ පාපස්සකරන් සියලු පාපයෝ අයින් කරල දාන. එනම් ගන්න මෙපා කුසලස් ුබ සම්දාහායිකට කුසලේ උපද්ද ගන්න වෙනවා. එතකොටයි සිත නිම නැ සචිත්ත පරියයෝධ පණම්. තොට හිත නිවෙේ. ඒකයි අපි කියන්න කිව්වා. තැව් ගොල්ලෝ ඒතාව කිය කියාම කද කරන්නේ. සියාටක් කිවොත්තින් දන සම්පත් ලැබේ කියන උදේ හවාකිවතින් ගෙදරට කිරි උත්තරනව කියන කරනවද නැද්ද චුටක් කල්ල බලන්න ඔන්නේ අධදිස්සියාරි හරිගිය යොත්තේව මුනුත්නිිකන්න මිනිියෝවදාන්නේනේ ඒ වෙනවද නැද යා කියනවා එකත කර ලත් තියනවා. අතන නෙම මේ පහන මෙතනකිවත්? අනිවාර් මරක කඩල මෙතන තියෙනවාදනද ද නය දක්කලා අද කිව්වේ මහරි අත්දැකිීමත්ද හිතෙන්න දේ බුදු හාමුදුරුව විතරයි තමුන්ගේම ඥානය උපද්ද ගන්න හැටි කියල දුන්නේ. තමුන්ගේම ප්‍රඥාවාවදි කරගන්න. තුොට බොරු කරන්න හන තමුන්ගේම ප්‍රඥාව? ඒ ඕක දැන් හදාගන්න එකක් නේ අප මේ පහ හරහා ගන්නේවයි හදාගන්න එකක් නේ තුට මේකේ වග කියන්න කෙනෙක්ඉන්න අදරද අරගට තමුන්ගේම ඇතුලාන්තෙෙන් ව ප්‍රඥාවට වග කියනව ප්‍රඥාව එතන ප්‍රශ්න නෑ විය සක සෝකය නෑ එතන ඉතින් එතන අදදක්කින්න පාරි එ කරන්ඩම වෙන ඕනේ අහල හරියන්න නෙ. අපි තන්ට ය හුවම මේකෙලෙස්ටික ඔක්කුම් පිච්චිලාගේ හිල්ල නිවන්දකකි කියෙල කතරියන්නෑ න. නතම් බුද්ධ ශාසනයක ස්්‍රහම් පේලිය වාඩි වෙලා හිටියම බුදු ආම්දරෝන්ය කොහොම හරි ගලේ ගහල හරි අපි නි වට අරන්යයිනේ ඒම වෙන්නෑ. ම බොරකිුවවෙත් බදු හාමුදර ගු රැවට්ටුවවෙත් නෑ මගේ නම කිය පා මාගමාං ගැඩ මගේ ගුණ සිහිර පං එතක කොටුම්ඹලනි වන්දාකි නවා බෑ වෙන්නෙ පාම්ල පාගතවෙන්න කියෙලක වනෑ. මගේ සිවරු පොටේල්ලිල ට වැඩක් නෑකුවමට බෝබේරගන්න බැකුව බ මේක කර නැත්තා. මට වඩා ගෞගානක් මාව කවදාවත් දැකල නැති ගෞගානක් දුරඉන්න කෙනෙක් වුනත් මේ දේ මම කියන දේ කරනවනං හරියට ය. හ එයාළඟ මම ඉන්නාචවා ැන්වා ඔගලාටන තනිකමක් දැනෙන්න අදනිකන් අයයූ අපි අසරණ වෙලා වගේ අර සසිදුගුති මරු සින්දු තියෙන කට්ටිය ඕගහල කිය නොහ බැන ඒව දැනන්න දුගලන්ට කවදන්න උගලාග ළඟ දුකට අඩනකොට පීට වෙන්න ඉන්න ලෙඩ වෙනකොට ඒ පොඩ්ඩක් දරාගන්න අපමක පුතිේ උම්ඹ උදේ වර්විතයාගෙනදප මට ආරය අමාරුවයි පුතේ මේ බඩය අමාරුවම් ටික්ත්තියි මෙනුම්බෙ ස්පරිතාලින්ද පංකෝ දවස්සතියක් ිතර මංගෙදර ඉන්න අසනීපිකෝ මරරි හොඳ කරගන්න පය පුළුවන්. බෑ යන මොහොතේ ඔයන්න පාපති මංයන්න උම්ඹ වෙනට ක කියලා පුළුවන්දන්න. බතම යෝද බල යෝද වීදී තියනවායස තියන කාන ං යන්න ප මං ති දැ ඉටියත් ට න න බිද මයින්න හවලාට කියපන් කෝලිකද්දීල මංනෝ වෙනුවට මේඹ වෙනුවට මංනෝ කියල කියපන් අපයට කිය පුළුව මරණය ගැන හිතා නැබැරුණා කුත් නෑ. කරගන්න තිබුණන ගොඩ දිිවක් කත් කරගන්නා. උළුවන්ද ප්‍රමිෂණන් ඉල්ලගන් බැබෑ දැම්ම යන්න බෑක කියන්න කවරුහරි ඉන්නවදහෙම අපි මැරෙනවද කියලා හරිටම බලාගෙන ඉන්න හුරට මැරිල මූ යන්න ඇතු ඉදිරිත් දන්න කියලා එමඉන්නවද බලන්න දිවිලෝකට ගෙන යන්න කවුහර ඉන්නවාද බලාගෙන අපට ඇදල දන්න කවරුහරරි බලන් ඉන්නවද යම්පල්ල හ අතවබෝධ කරගන්න පැය ඔය මේ මලකුනයිං කල්ල ඇතැයිඉති කිසි දෙයක් දන්න ඇනේ ඔ ඉන්නනේ අනේ දන්නෑ ඉතින් අපි කුහේ අයිද කියලා කුහේගියත් ඉතින් මොනා කරන්න දෙ එත කොටිතිය ඒකටම ඕුණ දෙනොවා ඇමන බෞද්ධනං එහෙම බෑ බුද්ධිය බෝධය මිත්‍ය දෘෂ්ටි බෑ අරය කිව නිසා මේයාකිව නිසාර පොතේ තිබ නිසා මේ පොතේතිය නිසා අරයාදු කිවවා යා ලොකු විශාරදේ කූගතේක්කේ මිනිසු බොරු කියන්නන එහෙම බෑ යතාර්ථය උගත් කමලඟනෑ යතාතය යතාතය දකිනාා හැකාව ගගලති හොඳු උගත්තු නේ ද ම නන් තිීගෙන ගෙන්න්න ු ම ු හො ර ත් . වාද අථර්ථය දන්නවදමලෝදය දන්නඇනික තාපයක් බැඳල වගේන යයා පැත්ත වෙනදවා දන්න නේ ඒ ඒම ගතියක් නැද්ද මටනා ඉස්සරේ මහිතුනි මේ මුණු විකාරයද මුකු තේරෙන්න්න න අපිට අපි මේ එකකා කියන වන කරන්නේ මිට හා එකක් නැද්දා පිට අපිම 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 නුවනින් බිමසල් අපිටම තේරෙන දෙයක් නැද්ද අපිට මේ ඇස් ඇස් දෙකින් ඔක්කෝමදවා බලන්න බැරි දැයි! වාත අද මේකෙන් පේනේ හරිත් නෑනේ මේ කන ටැහිනි චුට්ට දුරයින්නේ මේකින් ඔක්කෝ මේ න්න බැරිද අපිට. දිවලෝකේ බලන්න බැරිද මේ ඇස් දෙකින් ඇයි බැරි හිමාරි නෑනේ නේද කද්ද මේ කෝලම. ඒ ඉතිලන අපෝවාගේ පිස්සු වැඩා අපිට තිබිට අපි හොද වෙලාට එච්චර පිස්සුනෑ අපි ඉතින් ඔය ලැබෙන දෙයක් කාල නිදාගන්න කාලබීල නිදාගෙනඉදල අන්නාවාය මෑනි කර්මටික උත්තරැස් කරගෙන නිකංන්ෙදල හරියන්නා නේ ික ක්‍රැස් කරගන ඒ ඉතින් යනවා හොඳ වටිනා පිට්ටියක ඉතින් යනවා අර සාමහරමෝඩිය කරම් මේ මිනිය වල දැම්ම පෞසිද්ධ වෙනවලු අනි පවුනේ අලකුණ ඇයම එකක් කොරෝන කාමී බලන්න කොයදෙන්නේ මිනිියක් මැරුවත් පවසිද්ධ වෙන මිනිියක් වල දැම්මට පවසිද්ධ වෙන්න ඒක පිනක් මොකද ඒක කුණුවෙලා ගඳගා අනිත්තායට කරදරයක් වෙන කොට එතන තියෙ මොකද ය මලකුණ බාන් සතෙක් මැරිල පාරක ඉන්නකොටේද හැම එකකාමඒ චිරීස් චිරීස් ගගාවානේ යටකරගෙන යානො කවරු රරි හොඳ මනුසේ ඒක අන්න අර මෙනි වන පැත්තට බර්මානුසේ කර අයරගෙන හිල්ල එක වල්ල දාන නැත්තන්කු හහිටර කැලෙකට ගෙන හිදාන අන්න මනුසයට පිනාක්ක තන්න. අනි ඔක්කො මේ උටුන් දව ඉති මෙහෙම වෙල්ලා කෝමද යථර්ථයට අපිලාංුව වෙන්නේ මේ දෘෂ්ටි ක්කොම අපි කඩා ගන්න ඕන මේ දෘෂ්ටිවලින් අයිං වෙන්න ඕන වාඩෙන් වාඩයෙන් දෙන්නම්වැඩි කයිවාරුවකට පටන් ගන්න ඇතුවෙට ඒව පස්සේ හරි මෙච්චරින් පටන්ගන්න ඉඩරස ටිකටි ටිටිග කිහිල්ල අපේ මේ කැහෙන්න ඇති තැනටම ඕක වර්ධනයවෙ මේ ආාවේ සෙල්ලංකරන්න නෙමෙයි මේ ආවෙ වනටද වොනටද මේ ආවේ පංචාලි ආංගන්න ආහින ආංගින්න ඒව බෑමැහෙ අම්මට රිදුනදදන අද මන්ද රිදුනද පොඩ්ඩ පොඩ්ඩ රිදුනා ඒත්මක් ඉද රුවටෙහිම හරිනෑන් ගචකා බය වෙන්න අත්ත තියන් ඒවන් දන්නේ වන්නන් ඉන්නේ ආත ඒකට කමන්න දකද මෙ බෑවා සෙල්ලක රන්න මෙෙන යා ක ඩාදුන ගන්න ද එකක ඉන්ටවලි එකෙද පොඩ අමග මහ අඳන ගන්නකු ඉටපසේ යයිතු ආඩි වෙන්න ඕන. ඇත්තයිඉතින් අම්මලාට තාත්තලාටත් එන්න වෙන්න මේ. දෙ දැක්ක දර මල්ලි දයිඇද ඉන්න පාරයා දන්නෝ මෙහි දෙතුන් සරයක් කාවනේ මෑනිීවුල් කරගත් ොත් ඉන්න වෙන්න කියලා දන්නවා. නලුත්නේරේ පටන්ගත්තා ලුත්ව වැඩකෙට ඒව බෑමහෙ මේක දකින්න කිව්වන වෙච්චර වෙලා දැක්කෙ රෑනේ කෝ හිත දැක්කා වැරදි වැඩක් කරන්න අදන්නේ හිත කියන්නේ කියලනෙ පිළි දෙකේ ඉන්න කෝහම දැක්කදබන්ද අර එක්ක සැරම්ම දෙන්න අතනදී මීට වෙන්න කෝමද සිග්නල්ල එක දෝලේ අයිස් රහබල අරය අත්තයේ රහබලන් කෝමද දෙන්න අර ඌුවමාරු කරගත්ත එක අන්ද ඇක්කෙත් නැතු කොමල? ඉති ඔන්න හොම හරිද සිල්වත් එන්න ඕන මේ යාම මේ අයිති බූරුව වගේ කෑගහන්න පටන්ගනී දුවන්න පටන්ගනී විවරයක් නෑ හතිදාගෙන. එයම් බෑ ඒහිත දක්කිින් ඕෝන. රැක්කම හිත නිවිල යන නැති වෙලා යනවා. මොකද මෙයා කියන්න එක ලහගෙන්න ප තැම් මං කිව්වව මේ හිත දකින්න ඕන එතකොට මේ හිතේ ඉන්න මේයක් ඥානය වැඩ කරන්න. යා කුසල්ලේට යානොෝ යා නරක වැඩ නෝටි වැඩවලට තම හැම් වෙලාම කතා කරන්න ඉතින් ඒවාෙන් අප තතව සංසුන්වෙන්න නො සංසුන් ව නේද හි හිතාගන්න බැරිතරමට කැල පනින්න බල නවා ඉතිං එතකොට බෑ මෙහෙම හිටියම හොඳයාපිට. මේ ඉන්න ඕන පුළුවන් තරම් මොකට දංගලන්නේ අපි. අඩවෙල ඉන්න පුළුවන් කමතිය. ඇගලුවයි කියල ොරාද ලාබෙන්නේ අපිට ඇ අනයනකන් දුවනෝ 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 ඉපරයන්න මොන ද ලැබුණ නීතේ ඔච්චර දුවල අම්මලා තේම ද අවගුල ලොකු වන්න ලොකුවෙන්න තෝකම තමයි කරන්න ඒ එකාවට ඇත්තුමඇනි පොඩි කාලි කරන්නේ යදායි ලොකුනාමත් කරන්නේ ඉ ෙි එක ල්ලලා ඒේ වරු රන් යි කයිවාරුගහන එක කොහකට හරිගිහිල කයිවාාරු ගහන අන්න අම්ම එහමෙල්වරය කියනවා උබ වා කරව මෙතැන හ කිය ඇතැන් අම්මග හොඳට අම්ම වේ ගල්ල වයි ලං දාසතෙන්න්න හරි ඒව අම්ම මොනහරකිව්වන ඕ අම තරන්නේ ඕගලත්වේම දම ඇත තෙලිෆෝනක මර ොච්චර කකාරන්තිය උගුලන්ට ගලම ඉතල බලන්න ඩෙලිෆෝනනික තිබ්බට බස්ෙ චිීමන් කතා කරපු වටන ඒම හිදේති ොහිචූ කිසි වැඩන්න තේවනය කතා කර අප රාදී. ඒමද ඉතන අයිියෝ අරකත් කියන්න බැරිවුණානෙක්ෂි කමතක වුුණානයක කියන්න අයෝ හිතාගෙනම හිටියාහන්නවාගේක බැරිවුණානේ. ඒමද කතා කරන්න කතා කරන්න කතා කරන්නම නේදෝ ඉතෙන්නේ. ඒ ඉරිවසේ ඒක තුළල චංචල්ල වෙනෝ නේද. අරක කිවෙනෑ මේක කිව්වාරක කිව නැත්තන් හොඳදයිඉදැන්ගේයා මොනවා හිතයිත් දන්න. මං ගැන වැරදි විදියට හිතයිත්දන්න ඇශිී කරගෑන ඊට පස්සේ දේශයක් ඇතිනුවා අරකි මිහිම කියලතිය නො මයා කිව්වන්නේේ මට එක හොඳ වෙලාට මංගේ කකාහාගත්තයාගෙන් එක තමයි කැනෙ යාලෝ ඉන්න ඕන ඇත හිතින් හොයාගන්න වඩානෙ මේවා එහෙවදේ යාලුව ඉන්න එක හොඳයි කියෙල්ලන්නේේ හිතෙන්නේ. මටනං ඒ මේ තුන්නෑ මටිතුන්න නැතිකමයි හොඳ මුන් කියලා ද මොගේ කරේෙ කතාකරෝතින් අයයෝ! එදා දවසම නින්ද යන්න ඇති ප්‍රශ්න උන්දානෝ අපේ උඩුවට. ඊඩවසේ ඒක පස්ේ ඒක පස්සේ ඒක පස් දුවනකොට පව විශාල පිරිසක් ඔන්න එකතුවේ නොයඒකට. මේ සසර යන හැටි සංසාරය හදාගන්න හැටි අපි නිවන්දාකින්න බැරි ඕකෑ ඒකන බුද්හන්ද්‍රෝක තැනකව පහම වහපන් එකක් ඇරගැණන් කියලා. මේ පහ වහල මේක විතරක් ඇරගෙන හිටියෙන ආරි පාඩුවක් වෙන්නෑ ඉතන්නේම නහම් බෑ නේද අපි නිකම් මේ නිද ඉන්න මැඩියවාගේ ඒතකොට කිසිරයක් දන්න නේ අපි හැමතුරුතු රම්ම දැනගන්න ඕන්නේ එනිසාපි හැමොත් එක මැසුරු නිසුරු කරන්න ඕන ඒ වාසයට හදාගන්න ඒවා. කවුද ඒ පෘතක්ෂණ මල්ස ය යාලුව ඉන්නම නම් කැමතිනේ ඒමනේ මු කාටවත් වරදක් කරන්න ඇත්තං තමමුට යාලූ ඇතිවුණනාට ප්‍රශ්යන්න වැරදි කරන්න අයටම යාලුවවශ්‍ය හැමිලාය මකක් දේව කියන්නේ පයගුල් අන්තෙක් ඉතුරේ ගුලු බේරක්ගන්නවන සමහර බේරගන්නවා කෙයි යුද්ධ යුද්ධ පිටියක්ම කල්ලන්නේ අන්තිමට උන්වස් බලන්නේන පවුල් අවුල් කරල්ලන්නේ බසවලන්නේන. හගුල්ල දන්න ඇති මට නඟහම ච්චරම සත්පුරුෂය හිටිය නෑ මුකද මං ඇසුරු කරන්න ඇති නිසායකෙක්වත්. උගුලන්ටේ එ මෙලෙම ගුලට අරරියට යාලුව ඉන්න ොනේ එවුන් නිසාම දුක්විදිනා ඇත් ඉන්නවනේ උන් නිසාම දුක්විදිනා ඇත්නේ යාලුවෝ ඔයන්නේ ඇ යුතර අංචාලයට යාලෝ නැතුව බෑ මොකට දේ අකු ල් කරන්න යාලුවන ඇති තරමට ඕොද හෙම හරිීද ඉතින් අනේ මන්දම්මගේ අහන්න ඕන මෑනිය කිව්වෙෙක් යාන යාලුව නැති තරමට හොඳ යාන්නේේ. යාලු නෑ කියන මෙහෙමයි. යාලූ හිටියයොතින් රන්ඩුවෙවී යාලුවෙවනෙ ඉන්නේ. යාලුව නැති වඋනාම රන්්ඩුත්නෑ යාලුත් නෑ එතොට හොඳට ඕන දෙයක් කතාභාකරන්න පුළුවන් කතා කරන්න ඇති ගත් එකක බලෙන් කතා කරන්න ඕනත් නෑ. මුොදමයි ස්කෝලයන් ඉගෙන ගන්නනේ. මගේ වැඩ කල්ල මන් තරනවා. හකුම ඇම දම ූහකන්න නෑනේති. ඒමයිකළ රණ්ඩුවට යන්නද කියන්නේ නෑ හිනවනු තිනාවෙනවා. හයකුව තයික.ච ඔයකුවන්ද ලදෙන්නේ ඔයා කවුද ඔයාගේ ගෙදර කීදනෙක් ඉන්නවද බල්ලෝ ඉන්න වදකුලන්ගේ ෙදර පූසෝකීයක් ඉන්නවද ඕ න්නේ ඇඩන්න. සම්ප්‍රප්‍රලාප හැබැයිති අමාරුව යොත නිඳන් එහෙම ඉන්න. හිටියත් නම් හරියට හරි හැබයි. ඉන්න ඉඩ දෙන්නේ නෑම ඉන්න ඉඩ දෙනෑ උතන නිකං එතකුට නිකං හරි නෑ හරි නෑ වගේ නේ අපේ ක්ලාස් එකට හරි නෑන ලාසුත්ය නොන උබන්ගේ. ඉහෙම බෑයිඉතින් පාටිවලට යන්න ඕන හැමත් එකම හොඳින් ඉන්න ඕන ඒගුලන්ගේ පවුල්ලි දුක සැපහොයන්න ඕන එහෙම නෑ මොකද දුක සැප බානව කෙලිතින් උගලන්ට ඒම වෙනස් කරන්නත් බෑනේනේ එකක් කෙනගේ කර්ම ශක්තිය නේන හද ගිහිල්ල ගුලු අඩුවනොට වඩා ඔ අමත කල දාන්න හිතේ හැටි හොම තමයි කියලද කියල කිව්වාම ඇති තමාරයි ගමන්න ඕන විදිියකටිතිය හදාගන්න පුළුවන් කැමති විදිියකට අන්ත දෙකෙන් අයි වුණනන් නිවනශුවර් අන්ත දෙකෙන් අයිමුුණනං ඕව කරන්නත් බෑ එතන තියෙන සුවය දන්න ඇතිරිසා තමයි ඔතන සුවයක් කියලා හිතාගෙන ඕකේ ඒදුකේ ඉන්නේ. දුකේ අක්ටා නයිකවූ ඒ අයිබ දුහාමුදුරුවෝ බලට දුකගැනාව බෝධයන්න බල දුකේම වැටෙන්නම කල්පනාව හැම වෙලා මේක මේ ප්‍රයෝගික ගක්කාරිද ප්‍රතිපදාවක් යන ප්‍රායෝගික වෙන්න ඕන අපි මේවා අපි මේවා කරන්න වෙනෝ අපිට මොනාද කරන්න ඕන අපේ මනස දිගේ දිගේ දුවනක නවත් අන්න ඕූන අපි. නැත්ත ඇති මේ හිතකට නැතැ හිත නො අපි තනිවේ එහෙම බෑ ඉතින් මේ මේ සමාජීන් නෝන ක්‍රමවේදයක් තිය නොන මේ අර මුඩුමයෝ වගේ මෙම පාපයෙන් අයින් වෙලාවත් කෙලෙස් දුරු කරලවත් එහෙම නෑ උන්ස්වභාවයම මොකෙකුුව මූුණ බලන්නෑ උන් එහෙම ඉන්න එකක් නෙමේ මේ හරි? ඒෙම කොටසකු ස මාජ. කිසි ෙනෙගේ කතා ාහ කරන්න ගේ ොත් ගිය තැන හ ත් ර් ම විදිිය මുග වැඩ විතර ය කරගන්නේ අනිත කට න හල ച න්න ෑോിං് ම අයිතිකට හන ග හිල ගේ වන්න අර එක ගේෑ සිിලින්ඩറെ අධයිවර වෙලා പോලිමට ගේ මනුසයට දවට යා ගන්න විදි න්න ඒ ට ඉස්සර න්නෙ කාට ගේෙදරත් ෑ ති නോ ාව ල න්ඩ හක්විතර අතනත් අව සි ලන්ඩ හ විත්‍රතියා ගෙන ඒ අකායින්න. මේ අර එක ගෑසල්ලින්රට අදද අදදවසි අද දවටුඋයාගන්න තියෙන මනුසයට ගිහිල් අරක ගන්න විදියක් නෑ. ඉන්දනත් එහෙම. ඇයි මච්චර අරර්භු දෙයක් වෙලා තියෙන්නේ දුෂ්ට දුර්ජන ආත්මාථකාමී දුෂ්ට මිනිස්සු ඉන්නේ. ඊගාවට කියන හෙනගාපංආරූට කියනවා. හෝ ඕෝකට මේක කරන්න බැරන පල ගියනවා. කොරන්න බැරි මොකක් ඇද මේ වගේ කාලකන්නේ නිසා කරන්න බෑ එකා ගෑස්සිලින්ට දායක් විතර පෝලිමේ තියලා. එනම යනේ තනී සැලිින්ද්‍රේ ගන්න යන මවස්සයට ගන්න විදින්න. අරුවත්මුතු පරම්පරාවටම ගෑස් එකතු කරනවා. ඌූතමයි කියන්න තබිට කරන්න බැරියම් පල්යක්කය. ඉන්දනත් ඒමයි. බොඩවද චරය ගන ගේනේව නෑනේ ඇම දාම පෝලිින් මොකද වෙන්නේ හැමත් හැම එකම ගේම් ගග අනිත් එකට ගේම් ග හන කියල කියනවා. කවදද මේ වඩ අවතර වෙන්නේ කවදාවත් නෑ උතු නිදර අතර වෙන්නේ එ මේ බුදු හාම්දුරෝකයපු මේ සැබෑ තමුන්ගේ පැත්තට හැරෙන්න්නම වෙනවා. හැමෝම ගෝහෝම් වෙන්න ඕන. ගෝටනෙමේ හැම එකාම තමුන්ගේ ඇතුලාන්තයට යන්න ඕන. ඒක ඇතුලේ කතන්දරය තියනෙ හැමයි එකකාගෙම කුණුවෙනව එක ඒ කුණුවෙන එක බලා ගැනිල්ලා හැමෝම එතෝට රටනකම්ම සුද්ධ වේ. කියල දෙන්න ගෙරෙක් නෑ මොකක්කර කියරවාද බයනතුෝක කියන්න දන්නෙත් නෑ? ඒේරෙන්නේෙත් නෑ මොකද උනුත් ඉන්නේෙමන හැම එකාගම මොකක් හරි ඒම් එකක් තියනවා හැම එකම එක එකට කඩේ යනෙවූ. ඔවුන්ගේ හැම එකකුගේ ඇතුළේ අරමුණු හරිම දුෂ්ටයි එකක්ව රටට ආදරේ නෑ දආදරය වෙන්න ඕනත් නෑනේ රටට කියලර සිතිියමට දාදරය වෙන්න ඕන මෙතන අතා ආදරේ වෙලා මෙතන පිරිසුදු කර ගත්තනම් එයා හැමෝට මාදරේ. මෙතන පිරිසුදු කර ගන්න නැති ඒක් කුට්කවත් එළියට යන්න ආදරේ බොරු ආදරයක් යන්නෙඋු එියට මෙතන තියන වෙන ගේම් එකක්. තක්කඩි ඒක ඉති කාග වරදදද ඉප දනුව එකේ වැරත්ත පෘතක්ජන මනසසිෙන් අයින් නොවන එකේ වැරද්ද බුදුහාමුදුරුව කිව්ව මේ උතුම් මේ ධර්මය තමුන්තුල ඇතිකර නොගන්න එක සාපය තමයිය මොක දඔවුන් දැන් හොඳ තැන්වල අනවද මැරිලා සදාකාලික වෙනවාද ඉන්න පුළුවන්ද මේ සදාකාලිකව බෑ මැරුණු සැින් කොයි යන්නේ සතපාය ඇයි වපුරපු විදියට තමයි අස්සයි ඉන්නකම් වේරගන්න කෙනෙක් නෑ කවුරුත් නෑ බේරග කියල දෙන්න කෙනකුත් නෑ මං බලාහි ඉටියවෝ ඇමද ම් ල එකක් කියල දෙන්න ඕෝම කරන්න පා කියලා කිය දෙක් නැඔක්කොම මෙුන්ඒක්කෝ පක්ෂය එක්කවිපක්ෂය අන්ත දෙේ ඉති බුදුහාම්දු්‍රකු අන්ත දෙකින් අයින්වයන් කියලා ඉති උන්දන්න අන්ත දෙගන්න හරි කියලි එකක්ටත් බුදුහාම්දුරු හිටෙන උඹල එකක්වත් මගේ නම්මමක්ම තක් කරන්න පාකයයි දුමල මං කියන දිට නැමනෙහි වැඩ කරන්නේ අද බුදු හාම්දුරුව කියපුේ සැබෑ බුද්ධ වච්චනය තුළ මනුස්සයෝ හිත නිවාගත්තනං අද මෙහෙම් වෙන්න එකෙක්කත් හිත නිවාගත්වෙන හැමයිකාම හිත ගිනිතියාගැනිමින් හිටියේ හැමයි කාම කරේ අකුසල් තැඩියී අකුසල් ඩ අධර්මිකයි අධර්මිෂ්ටයිසත් පුර්ෂය අද ඒවයි ප්‍රතිඵල දමයිම එකකුට එකෙක් නෑ එකකුට එකෙක් නෑ උක්කොම ගේම් කාරය නිවට අනිත්‍යයඋුන් ගේ ඩීර් කාරයුලු ගේම් කාරයුලු ඇවන්ගේම නැද්ද බලගේ ඉතින් ආපල්ල බල කෞද්ද කියලා අපාගත වන්න තුව අවුල් කරන්න තුව බුදු හාමුදුුවන්ගේ බුද්ධ නියායටනුව කඩ කරපාල කවුරුද ගලවගන්න කෙනෙක් න විමුක්තිය තියන එලිය එන මේ අධ්‍යාත්මය තුළයි ඒක තමයි බුද්ධ වචචනය මහා ප්‍රාක්ඥය කියපු දෙයක් මේ නිකං ආවට ගියයාාට කියපු කෙනෙක් නෙමේ. මහා ප්‍රාඥ ලෝකයේ අපේ මනස්ස ගෙනන්න පුළුවන් උපරිමම උත්තරීතර තැනට ගෙනනිච්ච එක්කෙන යාගේ මානස්ස. එතැන්ට ගිහිල්ල යා කිව්වෙේ අපි ටාපසට හරලා මෙහෙමයි මේක හැටි බලත් මෙන්න මෙතැන්ට වරෙල්ල ඹලගේ මානසත් මෙතෙන්න්ට දියුණු කරගනිල්ලා. ඒ ක්‍රමවේදය තමයි මම්මේ කියන්නේ කෙලකිව්වා. ලස්සට පහදිලිව බුදුආමුදුරෝ නිර්වච්චනය කරා. කොහොමද අපේ මේ කුණු කෙලෙස් අපි මරන්නේ. කොහොමද මේ අකුසලෙන් නිදහස්වන්නේ. කොහොමද මේ චක්‍රය කඩල අපි සදාටම මේ කරුමෙන් නිදහස්වලා යන්නේ. ඒක කිව් බුදු ආම්දුරුව කෝක වේ පන්විඩි යන්න? ඒ හෙව්වෙත් නෑ හෙව්වවෙ ැති නිසා හම්බ වුනෙත් නෑ ඒ තමන්වි තරක් විනාසුන්නම් කමන්න්නෑ අනිත්තා ඇත් විනාස කරායකි හැබ ඒකට කාටර තවිට දොස් කියන්නත් බෑ මොකද ත තමන්ට තමු තමුන්ග ගැලවීම අයිති ඒකයි දුවන්න්නං ාලේ දුවන්න පාකිව බදු හාමුදුරුව දුවන්නං වාල දුවන්නන්නේ එ පා විමස පල්ලෑයි මන් දුවන්නේ කියලා එතුකට ඉබේමන අතර වෙනවා මොනාද මේ දුවනවා කියන අක්කුසල් කරනවා අංගුලි මාල බුදුහාමුදුරගේ පස්සෙන්දවයේ පන්සලට යන්නද නෑ මරන්න ඒකයි බුදුහාමුදුරුකේ නැවතිය ම දැන් ඕව කරන කෙනෙක් නෙමේ ම නැවත්වූ නමං ඕුවයින් අයිං වු උඹබත් නැවතිය බෝව කරන්න එපා කියල කිව් එබුදු ආදුතරුව එයා ඒක ඇහවා ති අද ඉන්නයට අත්තින්නේ කාන්න අල්ල නවතින්න බීරගන්න කවුරුත්ම නෑ කරන වැඩේ වැරදී කියන්න බයා එනේද නැත තරුණ අයට වැඩි හිටියෝ කියන්නෝ නෝක කරපන් කියලද ඕක අත්තරපන් කියලද ல்ல ப அல்ல කිය உ கிட்டு பலா කිය කිය තින්න. புத்தி உம்ப உம்ப கவால்ல ப அல். உகமை அறின்னே. ஓ வண்ணே. இல்ல சசூ அலா மனச சசூம் කරගலாம். வேஓக காட்டுවත් සதாකාலிக்க වෙ ද කියල කියது நா. ඕ හැමයි කාම ගිල්ල ඇවිලින ගින්නට පිතුරු තම තමා පිතුරු දම තමායි නු එක් එෙක් නිවන්න දැන් අපිතුම පවුලක් කරගෙන අම්මතා දැ අම්මතාත්තරනේ ගෝහෝම් කියන්නේනි ගෝහෝම් කියන්න ඇනේද ගෙහින් එලවන්න නහදන්න දැමි පවුලකාපි බලමු අම්මයි තාරුණ දරුවෝටික කියරෝ උඹබල දෙන්න අපිට වැඩන්න ඇම්ඹල පාල අල්ලද. හරිද වැඩේද? ැ යන්න ඕන ද අම්මයි තාත්තයි උන් කිව කියලා. ඒ ගෙදරින් යන්න ඕනද අමයි තත් හරි හෝරිිපුති අප අන්නම්ඉන්න වැෑද අම්මුව අපිටම ුත් කරන්න එප උඹලින්ද පල්ල හති අප අනු යනක න්න ඕොද යන්න ඕනද? කැමතින යන් නැතැ ඒ මහගන්න නොවෙන විදිහයට ලබයි අදන්න උට ගුණධර්ම කියල දුන්න දෙම උපියෝ ඒක විපාකතම අදවය වැැරදි වැඩ කරන්නකොට ඒවට උඩ ගෙඩි දුන්න බිසක් ඒව එපාපුත ඒව කරන්න හොඳනා කියලා කියල දුන්න ඒවනි වීරත්වයෙන් සැලකුවේ. එනිසාද? ඒ සාපය අඩු වැඩිවස්සයෙන් හැමෝටම බෙදිල යනවා එක එක්ෙනගේ කර්ම ශක්තියනු ටයිල තින ඒලාමක අපේ අම්ම තමයි කිව්ේ අපට ගහන්න කියලකි හිල්ල ඒ එක්ම ටැහුුණ කියනවාගේ අම්ම දමයි මාවේ වූවේ කිය හරි වීරකමකින්කුවේ ඔන්න අද උනදේ කෞද්දරාටක් හැදිාව කෙල්ලොත් එහමයි කොල්ලොන්ට අඩියන්තයි කෞදදවාගකය න උන් හා දන්න බැරිිය ුන් ඉතින් ඒටම මිනාස වෙලා යන්න පුවුන් ඉති එහම කාර්මශක්තිය කුත්තියනවැේ මුොකද හැම දෙේම කාර්මශක්ති්‍යයනුවය සිද්ධ වෙන්න එහම දරුවු ලැබෙන දෙමා ඔපියුම්ගේ ඒක ඉකුලාගේ කර්මශක්තිය මං කියන්න එහෙමද දැම් මේ යන්නහ දන්න සිිස්ටම් එක වැඩීටියෝට බෑත දැන් ඉන්නම එකේ වැඩීටියෝ මැරන්න ඕනද දැ තර්ගොල කියන විදියට ඉන්න ඕනද උකුත් නද මොක උක්කොම රාජබරු වෙලා දැන් කරන්න කො. හිතන්නෙත් නැයි වහිද මෙම පුළුවන්ද කළ දැන්ගේයක් ගයක් ගෙදරක් ගැන හිතන්න බොහොම අත ලොස්සයි දැඟූවා ඉන්න ඔය කුලප්පු කට වැඩිහිටය උන්ගේ දරුව ඇත්ත මහිතනය පිට වල් වල අර දුපත්ේවාපයන්ගේ දරුව තබයි ඔය ඔතන ගොඩාටන්දගෙන කෑගස්ස වන්නේ ඔය වැඩිටියකුගේවත් දරුව ඉන්න වදතන න මහඋගත්කංකයන උ ඕකුගේ ලබයි නෑ තන අරමෝඩ රෑල අන්දලා උටිඉති අම්මත් අන්දන වනහිති අනිත වුම් ඇන්දවුව මොකද කවුරුත් වැඩගන්න ල ෙල්ල බධපපු තින් බල්ල වගේ තවයි. ලියපු හරක්වාගේ ඉතින්. අවුරුත් කියල දෙන්න කෙනෙක් නෑ ඉක්ිනෙක් කච්චයන්න ඕ නවත්තාන්න දරුවනේ ඕම කරන්න බෑ ඔගුලට බලන්න්න ඔගුල ඉගෙන ගන්න ඉසෙල රස්වා කරන්න රටට වැඩක් කරන්න රටට සේවයක් කරන්න උගලර කරන්න පුළුවන් දෙවා කියන්න ඔගල මොකද කරන්න ඕන කියලා. අරයෙන් නොන මේ අය ඕොන අරකයෙන් නොන මේකෙන් නොන අර්ක කරන්න ඕන මේ කරන්න ඕ මොකෙක් වන්නේ අන්තිමට භාරගරන්න මොකෙක් වන්න නැගේෙදර තොපි නෝන දෙක කර නියු කෙර තාත්ක් ගියුද්බල අලකෝමද. අම්මට රස්සාාවකුත්න අරුන් අරුම් ඉගෙන ගෙනත් නෑ උන්ට රස්ථාව වන්න හවද කාණ්ඩ බොන්න දෙටද තාත්තරය අන්නම කිව්වා එවිිය ගිය යන්න. ආම්මන්ටිට ම ක්දව රසාාවක්ොයා ගන්න වෙනේ ඒක දරක වැඩ කරකමට චන්න වෙනවා. ඇ අරුන් කියය තෝ නිකම් බලංඉන්න හිල කන්නවාගෙන වර කියල. මායක ගියනය දැ උඹ ඔයන් වරෙන්කියි. ඇතුඋන්ගේ සිිස්ටම් ඒක අපිට කන්න දීපල්ල තපි හොමහාහරි උඹලනේ අපි මේ ලෝකට ගෙනනාවේ සාපිට කන්න දීපල්ලලා දැන් ගොල්ල දුම් බලාව ගෙන ලෝකට. කමි කවරුවත් කාගලත් කරුමට එනෑ මේ ලෝකෙද තමන්ගේ කර්මට එන්නේ. හමදේකට මනීතියක්ක්තියනවා හැමදකරම න්‍යායක් තියනවා එ න්‍යායවුට තමයි සාමය ඇති වෙන්නේ හැදිියාව තුළ හික්මීම තුළි ඉතින් බුදුාසැකිවවෙේ හික්මීම විනය විනයෝ නාම ශාසන සයෝකිවා. එක අනමග ද හැම සමාජයකටම විනයක් නැත්තම් පිරිහෙනවයිතන ශාසනයකුය සමාජය සමාජය කුණු වනෝ පිරිහනෝ විනාස වෙනෝ විනයක් නැත්තා ඒක කිව්වේ බුදුරජාණන් වහන්සේ. අද ඒක නෙමෙයිද වෙන්නේ බුද්ධ වච්චනය හරියට තේරුම් ගත්තෙන. එක ඒකාට හිතන හිතන විදිහට ඒක? ව ලාබසත්කාල් ලබ ලබ හ හිටිය පින්ගුත්තරය වෝ. අද විනාසම් වෙලාගේ ඉති ඒ ප්‍රශ්නයෙන්න්න දැන් නැගටිඉන්න ඕන වෙලාවක මේක නැකටඉන්න පුළුවන්. ඕන වෙලාවක තමන්ට පිරිසුදු වෙන්න පුළුවන්. අවශ්‍ය කරන්නේ අන්නට චන්දචිත්ත විරියවීමන්සා. නුවන අවශ්‍යයි පළමුුවෙන් සිය උපද්ධ ගන්න. ද මේ අ අපි කරන්නේ කියල තමන්ගේ සීමාව තුළ ඉන්න ඉගෙන ගන්න ඕන කාල ඉගෙන ගන්න රැකියාවක් කරන්න ඕන කාය රැකියාවක් කරන්න හැම දේටම කාලයක් තියෙනවා ඒ කාලය තුළ ඒ කාල සීමාව තුළ ඒදේවල් කරන්න මේ නිවන්න නිවෙන හැටි හරිද බුදුුව අන්ත්‍රකිවේ ලද ූත්‍රයකි මක්යිද නිවෙන හටි මාජයක් මනසවල් නිවාගන්න ක්‍රමවෑදය. එකනෙක් නිවාගත මුළු සමාජම නිවිලෑනෝ ඒ ක්‍රමවේදය තුළ. එකනිිකාගේ යුතුකං ඉෂ්ට කරගත් තම එකනෙකාට මුළු සමාජම නිවෙනවා ඒක කිව සිංගාලෝවාද සූත්‍ර මංගල සූත්‍රයේ තියෙනිිමොනද. එකනෙකාගේ යුතුකං. එකනෙකාගේ විශ්වාසය ඇති කරගන්න විද්ධිය පාපේෙන් වැලකිලා අකුසලෙෙන් මිදදිලා. ජීවිතේ සැනසීම කරා යන හැටි. හැම සූත්‍රය පමිතර පාභාවව සූත්‍රයකිවමොක ඇද පිරිහෙන හැටි සමාජයේ. බල මේදේවාකරොත්තුම් බල පිරිහෙනවා. බල විනාස වෙනවා. අවේලාවේ වීති සංචාය බෑන කොච්ච ලස්සන වචනයද කළ බදුරජාන්ත් මේම මේතමයි සැබෑම පියා අපි කාගේෙ. එකක් කියනවා අවෙල්ලා ීති සංචාය කරන්න පා බුති කියල එක තාත්තක් කියෙනවද. උන් දන්නවත් නෑ හිමිකක්. බුදු ආම්ද්‍රෝකිව්වා අවෙේලාවෙ වීති සංචාරය කරන්න පා. උඹලට උඹලගේ ආරක්ෂාවත් නැති වෙනවා. බලගේ පවුලේ ආරක්ෂාවත් නැති වෙනවා. බල විනාස වෙනවා බල නොකරපු වැරදිවලට අහු වෙනවා බලට නීතියන් ද්ඩු අල්ලැබෙනවා හි්‍රගේවල්ල තා පිඉන්න වෙනවා. ඒ නිසා අවෙලාවෙ වීති සංචාරය කරන්නේ පා. මේ කවදකිවේ අද. ඊට දෙදස් ගානකට කලින් හැම වච්චනයක්ම බුද්ධ වච්චනයක් තුළම තියෙන්නේ නිවීම හැම එකක් තුළම ති ඒත් අදේවිකක්කත් උදේහාවා සජ්ජායනා කරන තැනට වැටුණා බුදු දහම විකෘති කර නිසා ඒවායේ සාපයත් ගෙවන්න වෙන අද බන්න අද අධ්‍යාත්මය පැත්තට කෙලිීම හැරන්න හොඳ එවහි මත් වනේ එකනේ ඇත වෙන විගඩන්නේ තින්නේ හැබැයි ඉතින් පශ්න තියෙන්නේ අධ්‍යාත්මය පැත්තරත් හැරිල්ලක් නෑ. වෛරය කරෝධය පලිගැනීම එකටක කිරීම එකකාගේ කකුලෙන් ඇදීම එකකා විනාස කිරීම තමුම් බලටේම තමුන්ගේ ගොඩ වැඩිකර ගැනීම ලාබ සත්කාර මේ කුණුුණු පිළුණු වෙච්ච මේ සිතුවිලි තුළ තමාජයවත් වෙන්නේ හළු සමාජයම මුණුව දිනාගන්නද මම දක්කිනව උඹලට මරණය විතරය අයිති ඒක තයිතියක් නෙමේ තව ජරා තැනක උපදින්න වෙනවා ගැලවෙන්න බෑන එනෙ මේ ජඩ වැඩ කල්ල කල්ල මැරුල ඉවරයි කියලා ඉන්නද නෑන එන ඉගාට ඒවයි විපාක ඉති මේ කාරණා තුළද චතුරාර් සත්‍යාව බෝධය මේ සිතෙන් අයින් වෙන දැනතමයි ජතුරාර් සත්‍යාව බෝධය තමු මේ සියලු පාපයන්ගෙන් ගැලවෙනවා. ඉතින් බයාට මෙච්චර ලස්සන උත්තරීතර දහමක්තියෙද්දී අපේ මානස හදාගන්න කොයද දුවන්න අපේ. ලේසින ලේසි නැත්තිමොගත්ද ඔය තැන ඉන්න එක උතන ඉඳලක් කිසි සේත්ම තමන්ට යහපතක් වෙන්නේ නෑ මේ බුදු හාමුදුරුව කියල දුන්නු මේ ප්‍රතිපදාව තුළ තමුන්ගේ මනසනය හදාගන්න තියෙන්නේ තමුන්ගේ එවෙලට එවෙලට හැදින සිතනය හදාගන්න තියෙන්නේ ඒකත් මේ බලෙන් උපද්දගන්න ඕන. කෙසි ැම් මුංග මරන්න වන බලි වරින් වරින් කෙලෙස් කියන්න ඕොද ඒකත් එනවා ගානට ද කේද වෙලාර දහල ඉ අපි ඉකොළහට පටන්ගන්න තේවල්ලට නවත්?